ආමෙන්. දෙවියන් වහන්සේ ඔබ ගැන සිතනවා. දෙවියන් වහන්සේ අද ඔබට කතා කරන්න යනවා. දෙවියන් වහන්සේ දාසෙක් මේ ස්ථානයට ගෙනල්ලා තිබෙනවා. මං මේ වෙලාවේදී මම අර තිරේ ඔබට යම් කිසි දෙයක් ප්‍රදර්ශනය කරන අතරේදී ඔබ දැනගන්න ඕන අපිට හොඳට හුරු පුරුදු කෙනෙක් නමු දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ඔවුන් නිසා. මේ වෙලාවේදී මම බොහොම සාදරයෙන් මම ආදරයෙන් ගෞරවයෙන් මම පිළිගන්නවා පාස්ටර් ඩේවිඩ් විජේසිංහව මේ සවස අපිට දෙවියන් වහන්සේගේ වචනය පණිවිඩය ගෙනෙනා පිණිස. මහනුවර කටුගස්තර ප්‍රදේශයේ Assembly of God සභාවේ සිටිනව ප්‍රධාන පාලකවරයා ඔව් අද දවසේදී මේ ස්ථානයට පැමිණ සිටිනවා. අපි කාටත් දෙවියන් වහන්සේගේ පණිවිඩය හතවතේ තිබෙන්නා වූ කාරණේ ප්‍රකාශ කර සිටින්න. හල්ලෙලූයා. කී දෙනෙක් ලෑස්තිද ස්වාමින් වහන්සේගේ හඬ අසන්න? ආමෙන්, ආමෙන්. මේක යහපත් දෙයක්. ඉතින් මම ඔබ සියලු දෙනාට කියනවා නැගිට සිටින්නේ කියා මේ වෙලාවේදී අපි ස්වාමින් වහන්සේට අපේ ඉතිරි රැස්වීමේ වැඩ කොටස බාර කරනවා. ආත්මයන් වහන්සේ ක්‍රියා කරන පිණිස මේක ඉතාමත්ම අනර්ග වූ අවස්ථාවක් මගේ මිත්‍රය. අද දවසේදී අපේ ඔළුව නොයෙකුත් දේවල් වලට යොමු වෙනවා. නමුත් අපි දවස් හතරක් වෙන් කරගන්නවා. මේක හරියට නිකන් ඔබ ඔබ දකින්නා වූ අපි අර අපේ මොනවද කියන්නේ ලාංඡනේ නෝත් ලෝගෝ එක වගේ. ඒකේ කන්දකින් පටන් ගන්නෙ. ඇයි කන්දකින් ඒ පටන් ගත්තේ? මොකද මුල් අවස්ථාවේදී පරණ කිවිසුමේ ඉඳන් හැම වෙලාවෙම දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව මුණ ගැසෙන්නා වූ ස්ථානය කන්දක් කරගත්තා. අද දවසේදී ඔබව කන්දකට ගෙනියනවා. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය වෙනස් කරන පිණිස. හලලුයා. භෞමික කන්දක් නොවේ. නමුත් ආත්මික කන්දකට දෙවියන් වහන්සේ ඔබ නගින්න සලස්වනවා. ඒක ඉදිරියට සහ ඉලියට යන ඉහළට යන්නා වූ ගමනක්. ඒ නිසා අද දවසේදී ඒ ගමන ගෙනියන්න මග පෙන්වීමක් ලබා දෙන්න අද දේවගැති ඩේවිඩ් විජේසිංහ මේ ස්ථානයේ සිටිනවා. හොඳ අත්පල සන්නාදයක් දීලා මේ වෙලාවේදී ඔබ පිළිගන්න. මට මතකයි 2017 මම ඇවිල්ලා මේ වගේ දවසක පළවෙනි දවසේ රෑ තමයි මං එන්නේ. මම ඇවිල්ලා ඔයගොල්ලෝ ඔක්කොමලා සතුටින් ඉන්නවාද කියලා බලනවා. ඉතින් මට මතකයි 2017 ඇවිල්ලා මං ඔබට කතා කරා මේ වගේම මේ වගේ අවස්ථාවක. ඔබ බොහෝ දෙනෙක් එදා සිටියා, සමහර අය විතරක් හිටියේ නැහැ. හැබැයි ඒ කාලේ අද වෙද්දි දෙවියන් වහන්සේ අපිට හිතන්න බැරි දේවල් කරලා තියෙනවා, අපේ මනසට තේරුම් ගන්න බැරි. ආමෙන්. දෙවියන් වහන්සේගේ කාරණා අපේ මනසට තේරුම් ගන්න බෑ. පැහැදිලිද? ඒක ඔබ නිදිය ගත්තත්, ඇහැරිලා හිටියත්, නැත්නම් හාන්සි වෙලා හිටියත්, කවදාවත් ඒක වෙනස් කරන්න බෑ. විරුද්ධකාරයෝ ආවත්, ඉරිසියාකාරයෝ ආවත්, ඔබ වටන්න කවුරුවත් ආවත්, කවදාවත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ. ආමෙන්.
ඉතින් අපිට තියෙන එකම දේ තමයි අපි දැන් හැංගීමට වහල් වෙන්නේ නැතු වෙමු නේද හැංගීම් කියලා කියන්නේ අපිට හොඳ හොඳ හැංගීමක් දැනුණාම සමහර කට්ටිය ඇවිල්ලා කියනවා දෙවියන් වහන්සේ පුදුම දෙයක් කරා මගේ ජීවිතේ දැන්නාද හොඳට අන්‍ය භාෂාවෙන් කතා කරලා යනවා ඕ ස්වාමීන් වහන්සේ පුදුම දේවල් කරලා තිනවා කියලා බස් එකට නැගලා කවුරු හරි කකුල පෑගුවාම එතකොට අන්‍ය භාෂාවෙන් කතා කරනවා विश्वास එහෙම තමයි නැගිටිනවා ඉඳ ගන්නවා ඔබට ඔබට ගොඩක් දුරට මම හිතනවා 10 12 රෑ 13 රෑ වගේ තමයි ඔබට ලොකු නිදහසක් ලැබෙන්න යන්නේ ඉඳ ගන්නවා හිට ගන්නවා අපි දෑත් ඔසම උඩට තේරුම් ගන්න ඔබ කරන හැම සංකේත භාෂාවක්ම යකාටත් තේරෙනවා ආත්මික ලෝකෙටත් තේරෙනවා අපි ජීවත් වෙන पोलवे तीन तले दिव्यान वहांस की क्रियावती इकड़क आत्मिक तले इहल तले एक प्रोपेतमे तले पेहदरी एक हरिम प्रोपेतमे तले मुखदील बलम उपमे उपकरण हेम संकेत बासावक अंधकार बलवे तेरन बागेटा तो दकीनाने आत्मिक लोके दकीना එවගේම ඔබ ඉල්ලද්දි කොහමද නිරාහාරයෙන් පැය ගාණක් ඉඳලා ඉල්ලද්දි දෙවියන් වහන්සේ දකින්නවා ඒ වගේම මේ වගේම නිරාහාරයෙන් ඉඳලා స్తుති කරද්දි ඊටත් වඩා හරි සන්තෝෂයක් තියෙනවා ආමෙන් අපි ඒ නිසා දෑත් ඔසවල අපි කියනන එකයි මෛත්‍රක මේ ආඥාව කියන්නේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ මම ප්‍රකාශ කරනවා ආවම ප්‍රකාශ කළා හරියන්නේ නැහැ තේරුණා එතකොට දැන් या दें सामान्य अभी देख क्या हरी पहली हवा हाइयें किए ना नहीं कैने नहीं तो ये तो अभी दायरे का अभी हाइयें काटा अलग ही आना फुलवा दे अरे अभी लोग मातृ का आवाती है ना अभी तेमा आवाती है ना नहीं अभी तेमा और हिमिंग में आंडो ने क्या धार्मिष्ठ देवी अनुहान से उपके उपकार मामा प्रकाश कर सी ना हैंगी मलट वहाल लुना කාලය ඉවරයි කියලා මම ප්‍රකාශ කරනවා සතුරාට මම ප්‍රකාශ කරනවා අයියෙන් ප්‍රකාශ කරන උට අයියෙන් ඇහෙන්න ඕන වා කියනද සතුරාට මම ප්‍රකාශ කරනවා මට දැනෙන 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 දේවල් හැංගෙන 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 දේවල් නෙවෙයි වෙනස් වෙන්න දි වචනයක් තියෙනවා මම පාලනය වෙන්න යන්නේ එම වචනෙන් විතරයි මම සතුරාට කියනවා මම නැගී යනවා අදි ස්වභාවික තලයට අද මම තීරණයක් ගන්නවා මම අඩිය තියනවා දැන් ඉන්න තැනින් කොහෙන් හරි ඔය පුටු තියනනම් සයිට් එකට හරි ගමන අඩියක් තියන්න දකුණු කකුල තියන්න ඕනේ කියන්න මම අඩිය තියනවා ප්‍රකාශ කරන හයියෙන් කියන්න 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 මම අඩිය තියනවා වයින් නැතුව ආගමික වෙන්න එපා කියන්න මම අඩිය තියනවා මම අඩිය දෙනවා වෙනස් තලයකට මගේ ජීවිතේ මෙතෙක්කල් උනේ නැති සිද්ධ උනේ නැති දේවල් අත්දකින්න පිණිස මම ඇදහිල්ලෙන් ප්‍රොපේතමය තලයකට අදි ස්වභාවික තලයකට අඩිය දෙනවා අඩිය දෙනවා මම ඇවිදිනවා ඇවිදා ඇවිදා පල්ලා දැන් ඇවිදින්න දෙන්න දෙපැත්තට යන්න හොඳට යාඥා මෙන්න මේක කරන්න ඇවිදින්න බය නැතු ඉඩ දෙන්න බය යක්ෂයාට ඉඩ දෙන්න බය හැංගීමට ඉඩ දෙන්න බය පාලනය කරන්න ඇවිදින්න බොහොම හොඳයි බොහොම හොඳයි දැත් ඔසවන එක අත කොසෝගෙන ඇවිදින්න एक प्रश्न अन्न दे मामा प्रकाश करना
මම නැගී යනවා මම නැගී යනවා මම ගියේ නැති මම ගියේ නැති ඵලයකට මෙම කඳවුරෙන් මම නැගී යනවා අදි ස්වභාවික තලයට අදි ස්වභාවික තලයට අදි ස්වභාවික තලයට දැන් ඔබගේ අත් දෙක හොඳට වදින්න පුපුරන්න දිග අපුඩිය ස්වාමීන් වහන්සේට දෙන්න දිගටම 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 අපුඩි ගන්න දිගටම දිගටම අපුඩි ගන්න නවත්තන්න නැතුව හයියෙන් අපුඩි ගන්න රාජුන්ගේ රාජ්‍යතුමා පැමිණෙනවා ආමෙන් හාලෙලූයා මම කියන ගාන පුඩි ගන්න අත රිදෙන ගාන ගන්න प्रकाश स्वामी मम उबर स्तुति करना मगे अनन्यता मम स्वाभाविक तले अन्वल नैवते केनेकु नोन बवाय मम एक मटम किया गन्ना मम प्रकाश करना हालेलुया आमेन आमेन दाई अभी क्या मो आप देवी जो कि अभी मुके प्रीति है प्रीति में आप देवी दुन्गे अभी मुके है मुके प्रीतिया पिरी इतिरे वायना ताले गायना गीते तनु ओ बाई समीदे आप देवी दुन्गे अभी मुके वायना थाले वायना थाले गायना गीते तनुव ओ बाई सामी दे अप देवी दुगे अभी मुके अभी हेमो बकाने लगाए नगर अप देवी दुगे अभी मुके प्रीतिया पिरी इतिरे वायना ताले गायना गीते तनुव ओ बाई सामी दे वायना ताले वायना ताले गायना गीते बाई सामी दे वायना थाले गायना गीते तनुव ओ बाई सामी दे
තාලයට ගායනා කරනවා නම් ඒකත් ස්වාමින් වහන්සේ තමයි එතන ඉන්නේ. ආමෙන්. ඔබ ගායනා කරන උන්වහන්සේට තනුව කවුද? ඔබ වහන්සේ. ඒ නිසා උන්වහන්සේට සපෝට් කරන තනු ගායනා කරන්න එපා. උන්වහන්සේ තමයි තනුව. ඔබ වහන්සේ තමයි මගේ ගීතය. ආමෙන්. ඒකට ගරු කරන්න. ආමෙන්. වයනා තාලයේ කියන ගායනා ගීතයේ තනුව කවුද? තනුව ඔබයි සමිදේ පාරද බයනතු කියන බුලන් වයනා තාලයේ ගායනා ගීතයේ තනුව ඔබයි සමිදේ ආමෙන් ආමෙන් ස්වාමීන් වහන්සේට දේවා අපි සියලු දෙනා වාඩි යමු Right, then Mandiya Balagan. Hundai, me jeevithe vena hama deyakma siddha wenne oba jeevath wenna indagena inna bhumika tale. Neida? Badagini yenne, gaman yanne, taraha wenne, yalu wenne okkoma mona taleda? Me bhumika tale. Eka thamai ninda yanne. Therunada? Eka thamai minissu godak deviyan wahanse langata awilla kiyanne monada? මට මේ මං මේක මේ එපා කියලා කියන්නේ නැහැ හරි හැබැයි මීට වැඩි එහා දැන් යන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා ආමෙන් ගියා 2017 අපි කිව්වා උන්වහන්සේ අලුත් කාලයකට අලුත් සීසන් එකකට සබාව මාරු කරන ඔසවනවා ආමෙන් දැන් මං ඔබට කියන්නේ භූමික තලෙන් අපි ගොඩක් එහාට යන්න ඕන දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා බලන්න අපේ යාඥා ඉල්ලීම් දිහා මට ආශිර්වාද කරන්න මගේ ළමයට රස්සාව දෙන්න අපේ පුතාගේ මේ වයිෆ්ට මේ භාර්යාව පිටරට යවන්න ඔබ වහන්සේ අපේ ළමයා හොඳ පාසලකට දාලා දෙන්න අපේ බිස්නස් එකට ආශිර්වාද කරන ඔච්චරයි තේරුණාද මුළු යාඥායම ඉන්නේ කවුද මම මගේ ගෙදර සල්ලි ඔච්චර තමයි තියෙන්නේ තේරුණාද යේසුස් වහන්සේ ළඟට යේසුස් වහන්සේගේ ගෝලයේගේ අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා ස්වාමිනී උන්වහන්සේ මොකද කෑ ගහන්නේ උන්වහන්සේ කිව්වා මේ මොනාද ඔයාලට වෙන්න ඕනේ කොහොම ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍යයෙන් එනකල ඔබ වහන්සේ වැඩි මගේ එක පුතෙක් දකුණු පැත්තින්ද අනිත් පුතා වම් පැත්තින්ද මන් උන්වහන්සේ ඕකරි ඉතින් බැරි හරි ඒක මගේ අතේ ඒ උන්වහන්සේ කියන්නේ එහෙම එකක් නැහැ එහෙම රාජ්‍ය කියලා කිව්වේ නැහැ උන්වහන්සේ කියන්නේ නැහැ නැහැ ඊට ඉස්සෙල්ලා කරන්න දෙයක් තියෙනවා ඉතින් මේ ආඥා ඉල්ලීම අපේ බයිබල් සොසයිටි එකේ දාලා තියෙනවා මාත්‍රකව හැටිය ලෞකික ගරු බුහුමන් ඉල්ලීම කියලා මං හිතන්නේ ඒක ලෞකික ගරු බුහුමන් ඉල්ලීමක් කියලා මම හිතන්නේ ඒක එයාට අදහසක් තිබ්බා ඔබ වහන්සේගේ රාජ්‍යයෙන් එන කොයි අම්මාද අද පාසලකට ඇවිල්ලා කියන්නේ පාස්ටර් මගේ ළමයා ඔබ වහන්සේගේ රාජ්‍යයේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කොයි තරඳ කොතනද ඉන්න ඕනේ කොතනද ඉන්න ඕනේ කොහෙද ඉඳ යන්නේ මේ ළමයා බැරිද රාජ්‍ය හොඳට තැනකට ඉඳවන්න වැඩ කටයුතු කරන්න ඒක නෙමෙයි තියෙන්නේ එහෙනම් අපි ඔක්කොම වැඩ කරන්නේ භූමික තලේ අපි අප්සෙට් වෙනවා කී දෙනෙක් අප්සෙට් වෙලා තියෙනවද ඕ මේ බලන්න මේගොල්ලෝ අයියෝ බොයන්න එපා බෝ එපා उत्साह කියලා ඉතින් මං හරි සන්තෝසයි මොකද හරි උනන්දු වෙන නිසා දෙවනි රාජාවලිය කියලා පොතක් තියෙනවා දෙවනි රාජාවලිය කියලා පොතක් තියෙනවා බයිබලේ ඒකට පෙරලා ගන්න බයිබල්ස් තියෙනවා තේරුම් ගන්න අපි ඉන්න භූමිය ඉඳගෙන ඉන්න අපේ තලයෙන් අපි අඩියක් එහාට යන්න ඕනේ දෙවියන් වහන්සේ ක්‍රියාව දකින්න නම් होते पेर लगाते हरि मम पुलवान सारल वकील देन उत्साह करना निधिय गनीम एसे नोकरी मुब के आते दियने लागे इन्ने न केना आते तमय दियने के वाग कीम याव न किट्टोला दियन एके तमय सहोदर प्रेमे कियन तेना न किट्टवला दियन हरि देखा राजा वाले देवनी पारिचय देलक पेर लगाता
මේක කියන්න ඉස්සලා ඔබ එක දෙයක් පිළි අරගන්න ඕනේ ඒ තමයි මෙච්චර කාල මම අත්දැකපු මගේ භූමික රාමුව දෙවියන් වහන්සේට ඕනේ වෙනස් කරන්න ආමෙන් මේක ඔලුවට හොඳට දාගන්න නැත්තම් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ ඒකයි උන්වහන්සේ කිව්වේ කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියලා මොනවද කිව්වේ කනසාලු වෙන්න එපා කිව්වා අයියේ මේ සියල්ල උඹට ඕන බව මං කලින් දන්නවා හැබැයි මම පළමුකොට මගේ රාජ්‍යසා ධර්මිෂ්ඨකම හොයන්නේ මේක කටපාඩම්ෙන් කියනවනේ උන්වහන්සේ කියන්නේ වෙනස් දෙයක වෙනත් තලයක වෙනත් දෙයක් තියෙන හොයන්න ඒක හොයද්දි තමයි මේක හම්බෙන්නේ ඉතින් මේක හොයන්න යන හැම වෙලාවකම මිනිස්සු පාස්රත් එක තරහ වෙනවා චර්ච් එකත් එක තරහ වෙනවා ආ මිනිස්සුත් එක තරහ වෙනවා ඇයි මේක හම්බුන්නේ නැති නිසා දෙවියන් වහන්සේ හාස්කම් කරනවා නම් හා හැම හාස්කමකම අරමුණ තමයි ඔබව තල්ලු කරන එක දෙවියන් වහන්සේගේ අති ස්වභාවික බලය දකින්න ආමෙන් මිසක් ඒකේ අදහස ඇවිල්ලා තියෙනවා අනේ මඩ අද්දකින් උස්සන්න බෑ මොනවත් කියලා එන්න යාඥා කරනවා දැන් අද්දක බලන්න කිව්වා අද්දක හොඳට තියෙනවා කිව්වා ඊළඟ යද්දි මිනිහ පික්පොකට් ගහගෙන යනවා දෙනස ප්‍රශංසා වේවා කියලා ඒකට දෙවියන් වහන්සේ අද්දක හොඳ කරේ හා ඒකට හොඳ කරේ උන්වහන්සේගේ වචනේ එකයි කියන්නේ තේරුණාද මං පූර්ණ වෙලා ඔබ වහන්සේ එපා කරයි ඒ නිසා ඒව ඕනේ නැහැ ස්වාමීනි හැබැයි මං දිලිදු වෙලා මිනිස්සුන් එක ඔබ වහන්සේගේ නාමය අගවට පත් කරන නිසා ඒකත් එපා ඔබ වහන්සේ මාව ගාන්ට දීලා තියෙන එක මට හොඳටම ඇති ඒක තමයි දෙවියන්වසේ වචනේ කියන්නේ ආමෙන් ආ ආමෙන් ඒක නරක වචනයක් නෙමෙයි ආමෙන් කියන්නේ එසේම වේවා කියන ගේබ්‍රි භාෂාව කියන්න බලන්න ආමෙන් කියලා ආමෙන් නෙමෙයි ආමෙන් කියලා කියන්න ආමෙන් කියන්නේ ඉතින් ආපෝ හරි ආමෙන් ඔකේ දෙක රාජාවලි දෙවනි පරිච්ඡේදේ නවවෙනි පදේ අපි ඉස්සලා කියවන්න යනවා දැන් ආ මේකේ ආ ඔයගොල්ලෝගේ බයිබල්ස් පෙරලන්නේ නැහැ නේ ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකෙන් නේ කියවන්නේ නේ ආ හරි ඔයගොල්ලන් නැහැ නේ එහෙනම් මේක බලා ගන්න නේ ලොකු අකුරෙන් තියෙන ඈ හරි මොනවද මේකේ කියන්නේ තවද ඔවුන් නෙගොඩ වූ කල එලියා කතා කොට කවුද අලියා නෙමෙයි එලියා ඔක්කොමලා කියන අලියා නෙමෙයි එලියා අලියා එක දෙවියන් වහන්සේට අලියා කතා අලියා කතා කරේ නෑ ඒක කතා කරේ එලියා හරිද එලියා කතා කරලා කියනවා එලියා කියලා කියන්නේ හොඳට අහගන්න එලියා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ පෙන්눔 කළ දේ වෙලා නැහැ ගොඩක් වෙලා කතා කරන්නේ ඒ ගැන අපි දැකලා තියෙන බලවත්ම ස්වාමින් වහන්සේගේ වචනෙන් අපි දැකලා තියෙන බලවත්ම දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරා වූ ප්‍රොපේතවරෙක් මේ වචනේ කියන්න ප්‍රොපේතවරෙක් හරිද දැන් මයිත් එක මේක කියන්න අපි හැමෝම ප්‍රොපේතවරු නොවෙන්න පුළුවන් ආ කියන්නේ ඉතින් අපි හැමෝම ප්‍රොපේතවරු නොවෙන්න පුළුවන් නමුත් අපි හැමෝටම පුළුවන් ප්‍රොපේතමය වෙන්න පැහැදිලිද හැමෝම ප්‍රොෆස්ලා නෙමෙයි හැබැයි හැමෝටම පුළුවන් ප්‍රොෆෙටික් වෙන්න ප්‍රොෆෙටික් මිනිස්සු වෙන්න ප්‍රොපේතමය දැක්මක් තියෙන මිනිස්සු වෙන්න පුළුවන් පැහැදිලිද ඒකයි ඔබගේ නායකයන් මේ තේමාව හදද්දි නිකන් හිතන්න එපා නිකන් තේරෙනවද නිකන් හාන්සියලා ඉඳලා එකම තේමාව සුපර්නැචරල් කියලා දාන්න එහෙම කියන්නේ නැහැ තේරෙනවද මේ හාන්සියලා ඉඳලා තේරෙනවද ඔය දාන්න කියලා දෙන ඉදිරිය ඉරත් කියලා දාන්න ඔය දාන්න කියලා හරිද අලුත් හැටක් හදමු රටක් කියලා දාන්න එහෙම කියන්නේ නැහැ තේරෙන එහෙම කියන ඇති කට්ටිය හරිද මේ එහෙම නිදියන් ඉඳගෙන ඒ එලිදරව අරගෙන අරගෙන දෙවියනාසේ මොකද්ද කියන්නේ කියලා එකපාරම කියනවා මේ නම දාන්න ඒ නම දැම්මා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ඔයාගේ නම පුංචි කාලේ දාන ඔයාලට වෙනස් කරන්න ඔයා දැනුම් ගත කාලේට ඇවිල්ලා ලොකු ප්‍රොසීඩියර් එකකින් යන්න වෙනවා තේරෙනවද ඔයාගේ නම දැම්මේ ඥාන කතා මල්ලි කියලා නම් ඥාන කතාම තමයි තේරෙනවද ඔයාට කියන්න බෑ නෑ මගේ නම කිඹුල් මිනිස් එහෙම කියන්න බෑ තේරෙනවද අම්මායි අප්පායි දැම්මා ඔබගේ අනන්‍යතාවය එහෙමයි තේරෙනවද නම ඥාන වෙන්න පුළුවන් කරන්නේ අඥාන වැඩ තේරුණාද හැබැයි මිනිහාගේ නම ඥාන වෙන්න පුළුවන්. ඔතන තේරුම් ගන්න මම කියන දේ. පැහැදිලිද? ඔබගේ ආත්මික තාත්තා නමක් කිව්වනම් ඒක ඔබට බලපාන එක බලපානවා බලපානවා බලපානවාමයි තේරුණාද? එහෙම නැත්නම් මේ වගේ උණුසුම් කාලෙක ඔබ ඇවිල්ලා මේ වගේ දෙනක ඉඳගෙන ඉන්නේ නැහැ. තේරුණාද? දවස් 3ක රූපවාහිනිය නැහැ කියන්නේ ඔබ දන්නවද? ඔබ කවුරු හිතන්නේ නැද්ද රාත්‍රී කාලය කියලා ඔන්ලයින් බලන්න නිවුස් කියලා? හෙට උදේ නිදි කියලාද දන්නවද?
मांगवा के होता नहीं थी देर ना हरी सहरा पारी जो पास्ट के ने कहा तो वो नेगिट टोला क्या मतलब है साउथ विंड वो नहीं रहा डबलन लगते हैं ना तेरे ना देख में ते ना ओबवा देवियाँ वासे में इतना तीला थी ना देवियाँ वासर देख करांडे वो निशान माय ओबा देवियाँ वासे दान्ने तो व्यती काउद आगाक मुलाद दान्ने तो व्यती आपी हैमो मावे है माय तेरुंगन ओबा के मैं उनकारया एक किन्हेक ओबा मोना आगमे मोना जाती मोना कुले उना तो बड़ी ने का मैं उनकारे अमें දැයිකද මෙතන කතාවක් කරනවා එලියා කියන ප්‍රොපේතවර ප්‍රොපේතවර කියන්නේ දෙවියන් වහන්සේට ඉදිරිය ගැන පෙන්눔 කරා ඒ වගේම ඔහු වැඩ කරදි වැඩ කරේ සාමාන්‍ය තලයේ දැක්මෙන් නෙමෙයි වෙනත් දැක්මකින් තමයි වැඩ කරේ පැහැදිලිද ඒ කියන්නේ සුපර් නැචරල් නැත්නම් අදි ස්වභාවික දැක්මෙන් තමයි වැඩ කරේ ඉතින් එයා එලියා හොඳ බලවත් දෙවියන් වහන්සේගේ දාසෙක් හරි දැන් එලියාට හිටියා එලියාව අනුගමනය කරපු ගෝලයෙක් ගෝලිය කියන වචනේ සිංහලෙන් එච්චරම මේ කියන්නේ නැහැ කියන්නේ ගෝලයක් කොහොමද ඔබට කාල ගෝල වගේ ගතියක් දැන් වනේ ගෝලයා කියන්නේ නිකන් පිටිපස්සෙන් මොන හරි උස්සගෙන යනවා ඒ ඔහෙම වෙන්න පුළුවන් හැබැයි ඒකේ අදහස කාල ගෝලයා නෙමෙයි ඒකේ අදහස මගේ ගුරුතුමාව අනුගමනය කරලා ඊටත් වැඩිය බලවත් දේවල් කරන්න යන මිනිස්සෙක් වෙන එක ආමෙන් ඒක උන්වහන්සේ අද්දි යේසුස් වහන්සේත් කිව්වේ හරිද මගෙන් පස්සේ මං කරාට වැඩිය බලවත් දේවල් කවුද කරන්න යන්නේ ඈ ඔකල උත්තර දෙන්න මම මැරෙක් කරගන්න එපා තේසනාව නවත්තනවා හරි ඕකේ එලියාට හිටියා ඒ වගේ යාව අනුගමනය කරපු එලිෂා කියලා දේව දෙවියන් වහන්සේට සේවය කරපු දාසයෙක් ඔහුත් ප්‍රොපේතවරෙක් එලියාට දැනුණා එලියා ගියා විශේෂ තැනකට ඒ තමයි හොරේප් කන්ද කියන්නේ ඔක්කොම කියන හොරේප් කන්ද ඒකයි ඔබගේ ආත්මික තාත්තා උඩට ඇවිල්ලා කිව්වේ හොරේප් කන්ද ගැන ඔබ දන්නේ හොරේප්ද හොරෙක්ද කවුද කියලා ජීවිතේ අහලත් නැහැ නේ ලංකාවේ දන්නේත් නැහැ තමරල කන්ද දන්නේත් නැහැ අපේ මිනිහ කියව කොහෙටද කොහේ ඉඳලා කොහෙටද ගඟ ගලන්නේ මහවැලි ගඟ මිනිහ කියලා තිරුකනාමලේ ඉඳලා මේ සමරල කන්දට එහෙනස අයියෝ නෑ නෑ මිනිස්සු ගන්න හිතයක එහෙම වෙන්නේ කොහමද තිරුකනාමලේ උඩ තියන්නේ උඩින් පල්ලෙහාට ගාන තමයි මෙහෙම ගල්ලයි අනිත් පැත්තට කියලා තේරුණාද තේරුණ නෑනේ සමහර කට්ටියට ඒක එයාගේ නෑදෑයෙක් ඉන්නවද නැද මෙතන මිනිහා කියනවා මෙහෙම ගලලා මේ උඩට යන්න විදිහක් නැහැ මැප් එකේ උඩනේ තිරිකුණාමල දින ඉත මෙහෙට මිනිහා හිතන්නේ මේ කෝප්පයක් වගේ මෙහෙම පල්ලෙහාට ගහලන එකක් කියලා මේ මේ මැප් එක කියන්නේ කා මිනිහා දන්නේ නැහැ මෙහෙම හදපු එකක් කියලා ඒක මේ හරිද ලංකාවේ ගඟ ගැන දන්නේත් නැහැ අපි ගංගාවේ කඳු ගැන දන්නේත් නැහැ ඉත හොරෙබ් ගැන දන්න හොඳ රහගන්න දෙවියන් වාසේ ගනුදෙනු කර විශේෂ කන්දක් තිබ්බා ඒක ගැන ඉදිරි කාලේ ඔබ ඉගෙන ගනි මට ඒ නිසා එකෙන් වන එළියට ආයි කියලා මේ මගේ තේමාවේ මම ගොඩක් කියන්න ඇතු වෙන්න දෙවියන් වහන්සේ සම්මුඛ වෙනවා එලියාව මේ හොරේප් කන්දෙදි හරිද සම්මුඛ වෙලා මේ මේ කන්ද ගැන ලොකු කතා ගොඩක් තියෙනවා මොකද බයිබලේ මතක තියාගන්න යුදෙව් පොතක් ඒක හීබ්‍රෝ පොතක් ඒක ඇමරිකානු පොතක් නෙමෙයි ඒකේ කියලා තියෙන දේ හරියට අපි පරිවර්තනය කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය හරිද දැන් එලියාට ලොකු සම්මුඛ වීමක් වෙලා මේ ලොකු ගනුදෙනුවක් වෙලා තමයි මේකයි කියන්නේ ඕන් එගොඩොන කල එලියා කතා කොට නුඹ වෙති මා ගණ්ඩ පළමුවෙන් එලියාගේ මට දැනෙනවා මට කියලා දෙන උන්වහන්සේ මාව ගන්නවා මම යනවා මාව ගන්න මම යනවා ඊට පළමුවෙන් උඹට මොනවද ඕනේ මට මෙන් අහන්න තියෙන එකයි තේරුණාද පැහැදිලිද මං කියන දේ ආ පැහැදිලි නැතවන්න බලන්න මට හායි වායි හරි හතන් ආ පූමයි ඕගොල්ලෝ හරි ඇටිටියුඩ් නේ නිකන් මේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා එහෙම වෙන්න එපා ඒක නිකන් හිනමාන ස්වභාවයක් මේ පර්සනලිටි නැති උනහම තමයි එහෙම වෙන්නේ තේරුණාද මේ කවුද මේ ඉන්නේ කියලා. එහෙම නෑ. එයා මොකද ඒ වගේ කතා කරන්න කියලා. එහෙම තමයි. හරිද? ඒ නිසා ඔක්කොම ලතවනන්න ඕනේ. අනිවාර්යෙන් ලතවනන්න ඕනේ. කොහොම බලන්න? අනේ මදන හරි. ඔව් ඉස්සති ආ රයිට්. හරි. බලන්න පුරුදු ඉන්නේ දෙක හරි හරි. හැමෝටම ලතවනන නම් මට ලතවනන්න නෑ ඔයගොල්ලෝ. අහගන්න. මම ගණ්ඩ මාව ගණ්ඩ ඉස්සලා උඹට මොනවද ඕනේ කියලා එලියාගෙන් එරිෂාගෙන් අහනවා. හරි එලිසා මොනාද දෙන උත්තරය කියලා බලන්න. ඔක්කොම කියවන්න දැන් මයික් 1 2 3 කොහම එලිසා මොනාද කිව්වේ කියලා. 1යි මේ මේ පදේ B කොටස කියන පදයක A B කියලා දෙකක් තියෙනවා. උඩ කොටසේ ඊළඟ කොටස B. දැන් එලිසා කියන දැන් ඉඳලා 1යි 2යි 3යි හයියෙන් කියන්න. මේ දෙවියන් වහන්සේක වැඩ එහෙම බාගෙට කරන්න එපා. ඕම කරන්නේ නැත තමයි දෙවියන් වහන්සේ උගලන්න බාගෙට කරන්නේ. අයියේ දීපල්ලා විතර දෙනු ලැබේ. දෙන්නේ මෙහෙමනේ උන්වහන්සේ තහ කියනවා. වෙන්න ඇති එහෙම කරන්නේ උනාසේ හරි හොඳයි එනද මට හිතනවා නිකන් දෙලම ඉන්නේ උඹට මන දෙන්න ලබන හා එරිසාද ආශිරාද එච්චරයි එනද
හයියෙන් කියවන්නකෝ 1 2 3 එලිසා කියව මට මොනවත් එපා තේරුණාද අනේ මට ගෙවලුත් එපා මට මේ මේ සේවෙත් එපා මට පලාතුත් එපා මට වාහනත් එපා එක දෙයක් මට ඕනේ ඒ තමයි මට ඕනේ ඔබ තුල තිබ්බ ඒ ආලේපෙන් මේක නත් මම ලොකු ඩිස්ක්‍රයිබ් කරන්න නැතුව ඉන්න වෙලා යන නිසා ඔබ තුල තිබ්බ යම් කිසි දෙයක් මම දැක්කා මට ඒකෙන් දෙගුණයක් දෙන්න හොඳට අහගන්න මෙහෙම කිව්වහම අපි ඔක්කොම හිතන්නේ මොකක්ද නැද්ද එලියා හරි එලිසා ආසෙලා මොකද එලියාට හරි භාස්කම් කරනවා ආහසින් ගිනි ගෙන්නනවා තේරෙනවද ගිනි ගෙන්නනවා ගිනි පත්තු කරනවා තේරෙනවද ගිනි තියනවා දැන් එලිසාට තාසේ මම එක්කෙනා ගිනි තිබ්බහම දෙගුණයක් ගිනි තියනවා තේරෙනවද දෙමලෙන් කියනනේ දැන් අවුරුදුරන් සොල්ලාන නూరుදෙන සොල්ලා මං කසරකෝ සියසරක එලියා කිව්වා ඔබ වාස එකක් තිබ්බම මං දෙකක් තියනවා බාල්ල මං කිරිම බේල වෙනවා තේරෙනවද බාල්ල සම්පූර්ණයෙන් මම නැති කරලා දාන බාල්කි එහෙම දැන් අපි හිතන්නේ එහෙම එහෙම නෙමෙයි කියන්නේ මෙතන කියන්නේ එලිෂා දැක්කා එලියා ගියා අභියෝගේ කොච්චරක්ද කියලා ඉස්රායෙලයට ප්‍රොපේතවරෙක් ඕනෙමයි හොඳට අහගන්න ඔබ සභාවක අධිලිවන්තෙක් වෙන්න පුළුවන් හැබැයි ඔබගේ පලාතට දෙවියන් වහන්සේගේ අධිස්වභාවික බලය අත් දකින්න පුළුවන් ගෙන යන්න පුළුවන් ප්‍රොපේතමේ මිනිසියන් අවශ්‍යමයි ආමෙන් එහෙම නැතුව පෙනිට්‍රේෂන් එක කවදාකවත් පසාරු කර යෑමක් වෙන්නේ නැහැ තේරුණාද සුභාරංචිය නරකයි කියලා නෙමෙයි කියන්නේ සුභාරංචිය අත්‍යවශ්‍යයි හැබැයි ඔබ මිනිසුන්ට කතා කරන්න ඕනේ ඊට වැඩිය දෙයක් ඔබ වැඩ කරන තැන් වලට ගියාම එතන ආර්ථික තත්ත්වය වෙනස් වෙන්න ඕනේ නැද්ද ඔබ හිතනවා ආ මං වැඩට ගියා යේසු ජීවමාන එන්න අපේ පල්ලියට අනේ මං හරි සුභාරංචිය නැහැ නැහැ යේසු වහන්සේ කිව්වා සාගේ උසින ගහකුඩ රිලෙවෙක් වගේ උනක බැවක් මොකද ගස් නැගලා ඉන්නේ බැවක් අදරෙනවා මම මේ ගෙදර කණ්ඩ යන් මයිත් එක්ක මොනවද නේ දෙන්න කතා කර කතා කර කතා කර හිටියා නේද ඔබ දන්න ඔයගොල්ලේ පාස්ටර් හරියට ඔයගොල්ලගේ නිවාස වලට එලා ඔයගොල්ලොත් එක ඔයාලන්ට ලොකු සේවයක් කරන මේ නායකයෝ ඒ වගේ ඉදි එකපාරම සාගොත නැගලක ස්වාමිනී මං අමු හොරෙක් ඔබ වහන්සේ දන්නවද නැත ඔබ මන් දන්නා උඹ නැගලා හිටපු ඉදින් මට තේරුණා ඒක හැබැයි මේ මං ඒක කියන්නේ මේකේ මම හැබැයි ස්වාමිනී හතර ගුණයක් මං ගත්ත අයට දෙනවා ගියා ලොකර් එක මරා සේප්පු ඇරියා ගත්ත සල්ලි ගමේ ඔක්කොම නඩ කියලා මම වංගි අත්ත නේද අසාධාරණේ මෙන්න හතර ගුණයක් හතර ගුණයක් හතර ගුණයක් යේසුස් වහන්සේ ඇවිල්ලා බයයි ගමේ ආර්ථික සක්චර එක මොකද වෙන්නේ ආර්ථික ව්‍යුහය මොකද වෙන්නේ මෙහෙම මෙහෙම වෙනස් වෙලා හැමෝම අතේ එකක් නෙමෙයි හතර ගුණයක් සල්ලි දිනනවා තේරුණාද යේසුස් වහන්සේ කියා මගේ නාමේ ඔබ ගැලීම ලප්පන්න නැත්නම් ඔබට ස්වර්ගයට යන්න වෙන්නේ නැහැ ඕන් සාකිස්සු මං කිව්වා ගස් නැගලා හරියන්නේ නැහැ ඕන් ඈ හා 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 ස්වාමිනී එච්චර නෙමෙයි ඊට වැඩිය ලොකු දේවල් වුණා ආමෙන් ඒකයි ඔබගේ ඔබ ඔබ ඔබගේ නායකයා අඩිය තිබ්බම ඊට වැඩිය පුදුමාකාර දේවල් මුළු ලංකාවේ පුරාම වෙලා තියෙන හැමෝම දන්නවා කොහොමද ඒ සභාවල් පිහිටෙවෙ කියලා. තේරෙනවද මිනිස්සු පිළිගන්න කැමති නැති උනාට. ආගන්න. ඒකට තියෙන වෙනස් 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 දෙයක් වෙනම දෙයක්. පැහැදිලිද? පැහැදිලිද මං කියන දේ? ඔබ යන තැන සුභාරංචිය කියන්න හැබැයි ඊටත් වඩා මහත් පරිවර්තනයක් වෙන්න අවශ්‍යයි. නැත්නම් කවදාකවත් ඒ දේ වෙන්නේ නැහැ. තේරෙනවද? ඔබ දැනගන්න අවශ්‍ය වර්ණයන් කියන්නේ මොනවද කියලා. තේරෙනවද? ඔබ දන්නේ නැහැ. ඉලක්කම් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. තේරුණාද? මොනවද දෙවියන්වහන්සේගේ වචන කියන්නේ? මං ගිය අවුරුද්දේ 2017 මට මතකයි මම පටන් ගත්තේ දේශනාව. මං කව රාත්‍රියේ මොකද්ද මම මේ පෙන්නන්නේ? මම මෙහෙම කරන්නේ මොකද්ද? රාත්‍රියේ බල්බ් එක නෙමෙයි, රාත්‍රියේ හඳ. තේරෙනවද? දවාලේ ඉර උන්වහන්සේ වචනවා රාත්‍රියේ සඳවත් දවල් ඉරවත් උඹට පහර නොදෙන්නේ. ඒකේ අදහස් කරන්නේ මොනවාද? ඒකේ අදහස් කරන්නේ උන්වහන්සේ කිව්වේ උඹ දන්නේ නැති වුණාට ওই දෙකම පහර දෙනවා මිනිස්සුන්ට. ග්‍රහපල තියනවද? තියනවා. අවුල්ද ඔයගලන්ට? ආ එහෙම එකක් නෑ නෑ. එතන කියන්නේ ග්‍රහපල ඔක්කොම තියනවා. හැබැයි ඒව උඹට බලපාන්නේ නෑ. ආමෙන්. රා ඒ නැත්තම් උන්වහන්සේ ඒක කියන්න ඕනේ නෑනේ. ඒක කිව්වේ යක්ෂයා ක්‍රියා කරනවා අභ්‍යවකාශය පැහැදිලි මං කියන දේ ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ දේවල් දැනගන්න මොනවද නම්බර කියන්නේ දෙවියන් වහන්සේ එක කිව්වොත් එක අදහස දෙක කිව්වොත් එක තුන කිව්වොත් එක හතර කිව්වොත් එක පහ කිව්වොත් හය හත කිව්වොත් තව එක තේරෙනවද 9 10 11 12 බයිබලේ කියන ගෝලය 12යි ගෝත්‍ර 12යි වැඩිමහල්ලා 24යි තේරෙනවද යෙරිකෝ වටේ 13 වතාවක් ගියා අන්තිම දවසේ 7 වතාවක් ගියා හැම දෙයකම තියෙන සංකේතයක් දෙවියන් වහන්සේට ඕනේ මේ දේවල් ඔබට පෙන්වන්න. ඔබට වැඩිය දෙවියන් වහන්සේ දන්නේ නැති මිනිස්සු මේවා දන්නවා. මිනිස්සු දන්න අර පැත්තට හැරෙන්න, මේ පැත්තට හැරෙන්න. ඉස්සරහා බලන්න, පස්ස බලන්න ඔක්කොම දන්නවා. ඔබ මොනවද දන්නේ අපි?
अभी ओक्कोम होर वेड करला वेला ओक्कोम नरक वेड करला येशु नी समावेंडा ये करबो ओक्कोम एरदीवल समावेंडा येशु के नामे किवो आमेन आमेन आ इधर नथिका ओक्कोम समावेला वो ओन ओन देवल कर समावेला वो याना उपासमट आशीर्वाद करंडे मके सीमा पुलु करंडे नत्ता वेना पल्लीकट यानवा ये पळे दी ए सभा मे सभा अर सभा मंगिरने अंतिम नगर सभा होडकले एकत खाला खाला एलिजा गमे ताता මයි මේ කියන්නේ කියලා කියන වචනේ තාත්තා මට දෙගුණයක් ඕනේ ඔයාට තියෙන යම් කිසි දෙයක් තියෙනවා මට දෙකක් ඕනේ දෙගුණයක් ඕනේ මේක අභියෝගවත් කාලයක් මේ කාලේ ප්‍රොපේතවරෙක් ඕනේ මම දැක්කා ඔබව මරන්න අදපු හැටි රජතුමා විතර නෙමෙයි රජතුමාගේ වයිෆ් ඔබට කොච්චර කරදර කරාද තේරුණාද ඒ කාලේ රජතුමාගේ වයිෆ් කියන මොකක්ද දන්නවද ජෙසබෙල් මොකද නම ආ ඒක නම් අයියෙන් කියනවා ජෙසබෙල් තේරුණාද ජෙසබෙල් කියන්නේ මා පුදුම නපුරු ගෑනු කෙනෙක් බුදුම යක්ෂ බලවේග ගෑණිගේ ජීවිතේ තිබ්බේ. ජෙසබෙල් පණිවිඩයක් ව එලියා. I will kill you. මම උඹ මරනවා. උඹ දැනගනින්. එලියා ක අයියෝ මට එපා වෙලා තියෙන්නේ. රජතුමා මැරුවා නම් කමන්නේ. මේ ගෑණුන් ඉන්නේ බේරෙන්න බැරි කියලා. තේනම් පාසකෙනෙක්ට ඇවිල්ලා කිව්වා. අපිටම තමයි ඇවිල්ලා කිව්වේ. මේ ලෝකේ ජීවත් වෙන කාලා ගන්න ගෑණු හතරයි කිව්වා. කවුද කියලා? එක්කෙනෙක් ප්‍රවීණා කිව්වා. ප්‍රවීණි නෙමෙයි ප්‍රවීණා. अरे टीवी क्या हम दाम प्रश्न अंत का अरे मुखद महा के तरह के तरह तुलसी की बट पेन्न पास तुंगी ना यो वसूदा की वा हम दाम ना उठो पे रात मैं खाऊ तो पता हतर भी नहीं क्या अपे गया नहीं क्या लगे अवला उल्टे में क्या नहीं माँ की बार या वकील की हम की हरि एक हदा गन अरे हतर या दैम हों मैं तेरूंगा अंड කියන දේවා හරිද එලිෂා කිව්වා මට ඕනේ ඔබ තුල තියෙන කාරණ ඔබ තුල තියෙන දෙගුණයක් මොකද මට දෙගුණයක් අභියෝග ඔබට යසබෙල් ඔබව මරන්න යනවා ආහබ් ඔබව නැති කරන්න හෙව්වා ජාතියේ මිනිස්සු ඔබ ඔබ පිළිගන්නේ ගිහිල්ලා බාල් වන්දනා කරනවා නැත්නම් රූප වන්දනා කරනවා මුළු ඊශ්‍රායලෙම තියෙන භයානක තැනක ඒ නිසා ඉල්ලන්නේ මම මේ මනාලි මාව ප්‍රදර්ශනය කරන්න නෙමෙයි කරුණාකලාගන්න යූත් කැම්ප්ස් තිබ්බම මිනිස්සු ළමයි දුවගෙන ඇවිල්ලා දෙවියන්වන්සට කැප වෙනවා දැකලා තියෙනවා ඒ මොනේ වෙන්නේ මම මේ ඔයගොල්ලෝ ඇද කරනවා කියලා හිතන්නේ නැහැ නේ මං එහෙම හිතනවා ඒක අවුලන්නේ නැහැ හිතා ගන්න අවුලන්නේ නැහැ හරිද මේ කියලා හරිද ඇයිද මෙහෙම මියුසික් යනවා හරිද මෙහෙන් ලයිට් අදිනා දෙනද පාස්ටර් කෙනෙක් වෙන රෝර ගාලා පැජර එක ඇවිල්ලා වහිනා බයිබල් අතර ගන්නවා දෙනද අමුතු නයක් නියන් දකින්න දෙනද ඉස්සරලා කෑ ගහනවා මිනිස්සු වැටෙනවා උඩින් යනවා ඉතින් මටත් සේවය කරන්න මටත් සේවය කරන්න ඕනේ ඉතින් ඔක්කොම සේවය කරන්න යන්න ආවකම මොකද වෙන්නේ එයාට තේරෙනවා මං කරගත්ත මෝඩකම් දැන් සේවයට ආපු මිනිස්සු කී දෙනෙක් ගිහිල්ලා ඉන්නවද කියලා කියන්නකෝ තේරුණාද තේරුම් ගන්න මං කියන දේ එයා කිව්වා මට ඕනේ පර්ෆෝමන්ස් නේ මට ඕනේ මේක මේ ප්‍රදර්ශනය කරන්නවත් රඟ දක්වන්න මේ මට ඕනේ වගකීමක් ගන්න දැන් මට දෙගුණයක් දෙන්න පැහැදිලිද මොකද්ද දෙගුණයක් ඉල්ලන්නේ ආලේපය මට අදිස්වභාවික දෙයක් මට අවශ්‍යයි මගේ ජීවිතේ වෙන්න ඔබට තිබ්බ වගේ දෙගුණයක් මට රඟ දක්වන්න නෙමෙයි ඕනේ මට ඕනේ දෙයක් කරන්න මට දෙගුණයක් දෙන්න ඔක්කොම ලා කියන්නේ දෙගුණයක් කියලා අයියෙන් දෙගුණයක් අයියෙන් කියන්නේ නැත්නම් ඉතින් එහෙම වෙන්නේ නැහැ කියන්නේ දෙගුණයක් කියලා ඔබ තුල තිබ්බා වූ දෙයින් තේරුණාද ඔබගේ ආත්මික තාත්තත් එක්ක පහසුවට හිතන්න එපා හැම දෙයක්ම තේරුණාද මං කොහෙන් කැරගුණත් ওই මාත්‍රකාවට දෙවියන්වහන්සේ මාව ගේනවා ඒකයි පැහැදිලිද ගරුකරන්න විශ්වාසකරන්න දෙවියන්වහන්සේ තුල දෙවියන්වහන්සේ නිසා විශ්වාසකරන ගරුකරන්න තේරුම් ගන්න ඔබ තුල දෙයක් ආభాෂණය වෙනවා ඒකට ඉම්පාටේෂන් ඉම්පාටේෂන් කියන්නේ මේ උගන්නන්න බැරි දෙයක් තේරුණාද කතාවක් තියෙනවා ප්‍රොපේතමේ දේවල් උගන්නන්න බැයි වල්ල ගන්න ඕනේ ප්‍රොෆෙටික් things cannot be taught they should be caught තේරුණාද හරිද අල්ල ගන්න ඕනේ දේවල් හරි ආభాෂණයක් ඉන්නෝනේ ඔබගේ ආත්මික පියා ඔබ නිය කරන හැම දෙයක තුලම යාඥාවක් තුලම ඔබට යම් කිසි දෙයක් ජීවිතේ ලැබෙනවා ආభాෂණය වෙනවා පැහැදිලිද තේරුණාද ඔබ ඈත් වෙනවා නම් ඒ ආభాෂණය අඩු වෙනවා right හරි දැන් ඉවරයි කියලා කවුද හිතාගත්තේ අන්න ඔයගොල්ලෝ වරද්ද ගත්තා ඒකත් වැරදි හරි දැන් දෙගුණයක් ඕනේ ඔක්කොම ආපහු කියන දෙගුණයක් කියලා දෙගුණයක් දෙන්න කියලා. එතකොට එලියා දෙන උත්තරය අපි ඊළඟ පදේ බලමු මොකද්ද කියලා.
දහවෙනි පදේ බලන්න. ආ දැන් ඔක්කොම ලා කියවන්න හයියෙන් කියවන්න දැන් ඉදියන් නැතුව 1 2 3 එලියකවා උඹ ඉල්ලුවේ අමාරු දෙයක් ඔක්කොම කියන අමාරු දෙයක් කියලා අමාරු දෙයක් හරිද තේරුණාද මං කියන දේ සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන බැරෑරුම්කම අපි හැම කිසිම දෙයක් පහසුවෙන් අපි ලබාගෙන නැහැ ජීවිතේ ගැලවීම තමයි නොමිලේ ලැබුණේ තේරුණාද ඊට පස්සේ අපේ දෙවියන්වහන්සේගේ වචනේ කියන්නේ උඹේ ගැලවීම බයනොත් වේලුමිනුත් ඒක බයෙන් ඉෂ්ට කරගන්න ඒක සම්පූර්ණ කරගන්න මොකද ගැලවීම දෙවියන්වහන්සේ දැනගත්තාට පස්සේ ප්‍රශ්න එනවද ප්‍රශ්න රාශියක් එනවා හැබැයි ඒක ඉෂ්ට කරගන්න යා කිව්ව එලියා කිව්වේ ඒක මට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි හොඳට අහගන්න හරිද ඒක ස්වාමින්වහන්සේ දෙන දෙයක් හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා මම යනකොට මාව ගන්නකොට උඹ මාව දැක්කොත් උඹට ඒක ලැබෙන්න යනවා නැත්තම් ලැබෙන්නේ නැහැ कोई विलाद ले बिन्ने बद एक्कोत मगे मैं गामने आवश्याने मामा याना मद एक्कोत दाटों पर मेरे ले बिन्ने ना जब मुकाद दिखला भी बाला कम हरी हरी दें देवनी पारी चेदी पाली नी पाती दें अनि पैतर ने मंग उक्को वड़ा क्वेड़ा करने दें देवनी पाजे पाली नी पाती लाभी गांडे हरी दें अभी उक्को दें नवतंडा द राइट हाँ ये वाले वाक्य में दया तो सोहन ने बालंद हाइट देंगा तो पलेर दाल होंदर आगन ओब मैं लोग के करना है मत या आगन तेरों ने मांगी नहीं थी मामा मेहता नहीं दिला ऊपर मोहन का सिग्नल लगा देना वाला तेरना था मां काउरा दिया किने दिया वाला मामे ये में करनो इधर आ रही थी ना ओ इतनी मनोहत करें आत्मिक लोकेमकना स्वामी ने तो मालूम ही नहीं कि ऐसे तेरा सहमदान नमः सहमदी क्या है सहमदान नमः क्या थी खाओ दान नमः ने उक्कल आत्मा ना नायकों के सामूल वर्ट की हम बस इप्पला जरा पट्टे ना स्वामी ने क्या मांगे एक्सक्यूज मी पास्ट में वह देवनाथ के तात्ता द क्या रहते माय ते के हरी धारा ही करना धारा की ला अभी देवनाथ से नमस्कार करना नोन आमीन मुकद आत्मिक लोग यहाँ दूर ना देवदूत दानो देवियनवास दानो याकात दानो बकरा दी मुनाद करने के पैदरी था तेरना था एक निशा दया तो सो नहीं मही तला बड़े अटाते ना मम दान नहीं चल रहा बड़े अटाते ना नाम दिमी मगे दे वसलमी मुलु लोग वड़ा मंगादरे उसवमी मगे दे वसलमी उतुम्मु सस्सु देवी दुनी
මු සස්සු දෙවිඳුනි හල්ලෙලූයා ආමෙන් බලන්න අපි අවසාන කොටසට දැන් ඔබට තේරෙන්නේ කොහෙද යන්නේ කොනාද වෙලා තියෙන්නේ කොහෙද මේ ගියේ කියලා වාඩුවෙන් නමස්කාරේ කඩනවා අපි හැංගීමේ මිනිසු නෙමෙයි ආමෙන් දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මෙන්න මෙම කියනවා තවද ස්වාමින් වහන්සේ එලියා සුරිසුනකකින් ස්වර්ගයට ගන්න කැමතු ප්‍රස්තාවෙදී එලියා එලිෂා සමග කොහෙටද ගියේ හයියෙන් කියන්න ගිල්ගාල්ට ගියේ හරිද දෙවියන් වහන්සේ කැමති වුණා සුරිසුනකකින් වෙනස් ආකාරයකින් එයා ශාරීරික මැරෙන්නේ නැතුව පුදුම අත්විදීය විදිහකට අදි ස්වභාවික විදිහකට එලියාව ස්වර්ගයට ගන්න ස්වාමින් වහන්සේට ගන්න ඒ ප්‍රස්තාවේදී අපිට හොඳ රහගන්න හොඳ වචන හැම වචනම බලා ගන්න. එලියා එලිෂාත් එක්ක යනවා ගමනක් කොහෙද යන්නේ? ගිල්ගාල් වලට. කොහෙද යන්නේ? කොමන කියන්නේ අයියා? ඕ අයියෝ ඔබ බෑ. ගල් ගිල් නෙමෙයි ගිල්ගාල්. හරි. මේ කට්ටිය කියන්නේ ඔගොල්ලෝ අයියා කියන්නේ ගිල්ගා කියලා. ආ අය කියන්නේ බලන්න හරි හොඳයි. ආ ඔයගොල්ලෝ ගොඩක් හොඳයි ඈ හරි. ඔගොල්ලෝත් කියන්නේ බලන්න ගිල්ගාල් කියලා. ආ අරගල් නෙමෙයි ගිල්ගාල්. රයිට්. ඔයගොල්ලෝත් හොඳයි මොහොමද ඔයගොල්ලන්ට ඇත්තටම ලොකු තෑග්ගක් ලැබෙනවා. ඔගොල්ලෝ කියන්නේ ගිල්ගාල් කියලා. ගිල්ගාල්. බලන්න ඉතින් කොච්චර හොඳද කියලා. දැන් මේවා ලියලා තියෙන මන් නෙමෙයි ඒ නිසා කියවන දෙවියන් වාසික වචනේ. තේරුණාද? ගිල්ගාල්ට ගියා. දෙවනි පදේ කියවන්න. ඔක්කොම එකට කියමු. හරි. හොඳයි. 1යි දෙකයි නෑ දෙක තුනයි කියවන් හරි සන්තෝෂයි නේද හරි එතන කියන ඕන් ගිල්ගාල් වලට ආවා කියලා දැන් ඔබ දන්නවද ගිල්ගාල් කියන්නේ කොහෙද කියලා හරි ආ ගන්න ඕන දෙවියන් වහන්සේ වචන හැම දෙයක්ම පැහැදිලිව කියලා තියෙනවා පෙරලන් දෙපා වෙලා නැති නිසා ඔබ ලියනවා නම් නෝට්ස් ගන්න කෙනෙක් නම් ලියලා තියාම බලන්න යොෂුවා 5 කියනවා යොෂුවා 5 කියනවා ඊශ්‍රායෙල් මිනිස්සු වහල් කමේ ඉඳලා පොරොන්දු මොකටද ආවේ පොරොන්දු දේශයට ආවා පොරොන්දු දේශයට ආවට පස්සේ ඉස්සල්ලාම ඔවුන් නැවත චර්මාච්ඡේදනය කරලා නැත්නම් දෙවියන් වහන්සේ වෙන් කරලා ඔවුන් පසුකර යාමේ මංගල නැත්නම් පාස්වර් එක නැත්නම් පාස්කුව පවත්වලා ආරම්භ කරේ නැවත ජාතියක් හැටියට දෙවියන් වහන්සේගේ අනපනත් ගිල්ගාල් වල තේරුණාද ගිල්ගාල් වලට කියන තවත් නමක් තමයි ගිල්ගාල් වල හිතේරුම තමයි ආරම්භක ස්ථානය ආරම්භක ස්ථානය මොකද්ද ආරම්භක ස්ථානය ගිල්ගාල් කියන්නේ ආරම්භය ආරම්භය ආරම්භ කරා තීරණ ගත්තා දැන් හොඳට අහගන්න මම ඔබට කතා කරන්න යන අද පළවෙනි දවස නිසා ඊළඟ දවස් ටික යන්න මොනවද වෙන්න ඕනේ කියන එකයි පැහැදිලිද තේරුණාද ඊළඟ දවස් ටික මොනවද යන්න නම් මොනවද කරන්න ඕනේ කියලා අද ඔබ ගොඩක් අය මෙතන ඉන්නවා ඔබගේ ජීවිතේ ඔබ දේවල් කරන්න පටන් ගත්තා තීරණයක් ගත්තා දෙවියන් වහන්සේට සේවය කරන්න තීරණයක් ගත්තා නේද සමහර කට්ටිය තීරණගත අද ඉඳලා මම දෙවියන් වහන්සේගේ කොටස හරියට කරනවා මම දසෙන් කොටස් දෙනවා හා වයිෆ්ට කියනවා එන්න මේ එන්න මැනිකේ මම ගියේ නැතත් කමන්නෑ මෙන්න මේක ගිහිල්ලා දාන්න පල්ලියට කොහේට හරි සන්තෝෂයක් එන ආත්ම තෘප්තියක් තේනද මම එහෙම කරා ආ මෙන්න මේ රුපියල් 150 චැරිටි වලට දෙන්න මේ පුණ්‍ය කාටි තුල සභාවේ දෙන්න පටන් අරගෙන තියෙනවා දරි සන්තෝෂයි. ඉතින් අපි මොනවද අහලා තියෙන්නේ? දෙවියන් වහන්සේට දෙන්න. එතකොට උන්වහන්සේ මොනවද කරන්නේ? අහසේ කවුළු වැරලා. තේරුණාද? කවුරුත් වහන්නේ කවුළු පියම්පත් වහන්න කියලා අන්තර අපිට කියන්නේ. තේරුණාද? කොහෙන්ද ලද කියන්නේ? සඳුළු තලාවේ ඉඳලා කියන්නේ. හයිද? උන්වහන්සේ කර බෑ. අහසේ කවුළු වැරලා ඉඳන් මතිය වෙන තර ආශිර්වාද කරන. ඒක තමයි තියෙන්නේ. ඒකනේ අහලා තියෙන්නේ. නේද? ඒකනේ අර ඒක තමයි ඇත්ත.
හැබැයි ඉතින් දාසෙන් කොටස් දෙන්න පටන් ගත්තා දිවිනසේ කරන්න වැඩ කරන්න පටන් ගත්තා ගෙදර යද්දි නේද ඔබ දන්නවා ලස්සන්ට නැඳගත්ත පියුම් උන්න නැහැ නෝ පියුම් උන්න නැහැ දන්නවද පියුම් උන්න නැහැ කියන කවුද කියලා නේද තැපල් මහත්තයා නා ටින් 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 හරි සන්තෝෂයි හලෝ තැපල් how are you guys මේ හොඳයි කියලා මෙන්න වඩ ලියුමක් තියෙනවා මේ නිකල් ලියුමක් නෙමෙයි නෝනා මේක මොනවාද ලියාපදිංචි තැපැලෙන් ආව ලියුමක් ගත්තා ලියුම ලියමරගත්තා හරි සන්තෝෂයි අයි දැන් දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්න මම තීරණය ගත්තා මම කැම්ප් එකේ තීරණය ගත්තා මං ගිය සැරේ කැම්ප් එකේ තීරණ තුනක් ගත්තා කියලා හිතාගන්න ලියුම කඩනවා කෙනා ආදරණීය සදාදරණීය මා ආදරණීය ඔක්කොම ලස්සන ආසින්සර ඔක්කොම දාලා ඔබට හොඳ දවසක් වේවා තේරෙනවද දැන් ඩයලොග් එකකින් එව්වත් අපිට යන ඩියර් කස්ටමර් කියලා තේරෙනවද හේයි කස්ටමර් කියලා එවන්නේ තේරෙනවද ඩියර් කස්ටමර් තේරෙනවද ඒක කියලා දෙනවා හිතවත් පරිභෝගිකයෙක් ඇයි ඔයා පොලි ගේවි නැත්තේ ඔයා දන්නවද ඔයාගේ රත්තරන් බෝඩ් ටික වින්දේසි දාන්න අපි තීරණය කරා අනේ වඩ දුකයිද මීට ආදරණීය කලමනාකරු බයි කියලා හා කියලා ඔන්න දැන් මොකද වෙන්නේ ඔබ තමයි කියන්නේ කුරුසියේ කරේ බීඩිය කනේ කියලා තේරෙනවද ඕ ඔන්න දැන් යකා ඔයදලා කියලා ඒ කියලා කියලා ඔක්කොම බොරු මේ අන්නේ පල්ලි අඬු කඩනවා කියොත් එහෙම අනේ ඒක කරන්න එපා මාත්‍යා අපි දෙවියන් නැත කොහෙද කියලා අපේ හිටියක් කෙනෙක් එයා කියනවා දෙවියන් නැත ඉංගන්නේ දයිසි මම වගේ ඉංගන්නේකින් ගන්න කියාගෙන තතබහක් පිස්සු දයිසි කියලා අහනවා එහෙම ඒ දෙන්නේ මාත්‍යා කියලා ආ ඔයා අඬන ආන්නේ ඉන්නකේ මේ අඬන්න නැතු ඉන්න කියලා කියනවා යනවා තව එකක් කෙනෙක් ඉඳා එයා කියනවා දේවියන් වහන්සේලා රජුන්ගේ රජතුමා දේවියන් වහන්සේ මං වගේ නිකන් පොඩි රස්සාවක් කරන මිනිහ කිසි දෙයක් ඕනේ නැහැ යන්න ඕනේ යන්න එක නෝනා එකට රැවටිලා ඉන්න යන බ්‍රේන් වොෂ් කරලා තියෙනවා තේරෙනවද දේවියන් වහන්සේ පාස්ටර් මම තීරණයක් ගත්තා මගේ වාහනේ සතියේ එක සැරයක් දෙනවා අපි යනවා විසිටින් කොහෙද අපි යන්නේ ආපෝ විසිටින් අපි යනවා දේවියන් වහන්සේගේ සේවයට යම් වාහනේ කියන්නේ තියාකල් වාහනේ යද්දි තේරෙනවද ලස්සනට තේරෙනවද කොණ්ඩේම වැදබලා දෙන්නෙක් වෙලා අනේ එක්සිස් මී හලෝ ආ හලෝ කොහොමද මේ මහත්තයා හොඳින් ඉන්න නෝනා ඉන්නද ඔව් හොඳයි මේ ඔගොල්ල සුභාරංචිය හන්ද දාවේ ඔව් මා සුභාරංචිය කරන් තම ආවේ තේරෙනද අපි තමයි මේ වාහනේ සීස් කරන් ආවේ මේ ෆිනෑන්ස් එක කියවල නෑ නේද තේරෙනද 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 ඇත්තද ඉතින් උනාට කියලා අපි දෙවියන් වාසේ සේවය කරන් පටන් ගත්ත ගමන් මොකද උනේ වාහනේ ෆිනෑන්ස් එකෙන් ආශිර්වාද කළා ආලේප කරා දෙගුණයක් ආලේප කරා හොඳට තිබ වාහනේ මොකද උනේ රට යන එන්න යාච්ඤා කරන රට යන ස්වාමීන් වහන්සේ කියන උඹ රට යනවා කියලා වීසා එක ගන්න ඇප්ලයි කර ඔක්කොම කරලා දෙන්නද දෙවියන් ආසේ පුදුමයි යාළුවන්ට කියන හලෝ මචං විශ්වාස කරන්නද උඩ දෙවිය කෙනෙක් ඉන්නවා විශ්වාස කරන්න ඕනේ පුදුමා දේවල් වෙන්න යන්නේ අපේ පස් දෙනෙක් විතර අපේ යන පල්ලිය අපේ වයිෆ් යන පල්ලිය කිව්වා ඒගොල්ලන්ට හම්බෙලා තියෙන මල්ටිපල් වීසා යන්න යන්න බලන්න දෙවියන් ආසේ කරනද ගියක මොකද කියන්නේ පයන්න කියලා එල්ල දානවා තේනා ගිල්ගල් ගිල්ගල් කියන්නේ කණි පැතරම ගල් ගිල් තේරුණාද ගිල්ගල් වල වැරදුනහම ගල් ගිල්ලා වගේ තමයි ඉඳ වෙන්නේ ඒකයි සාවුල්ට කියන්නේ මොකද්ද සාවුල් සාවුල් නෙමෙයිගේ ඇත්තම නම මේ තියන්නේ ෆුල් අවුල් තේනද සාවුල් ඉංග්‍රීසියෙන් අවුල් කියන්නේ කාටද කියලා ඔකට මම කියලා දෙලා දෙනවා බකමූණට අවුල් වුණාම ඉන්නේ බකමූණෙක් වගේ ඒකයි යාට සාවුල් කිව්වේ ෆුල් අවුල් එයාට තිබ්බ ප්‍රශ්න දෙකක් ආත්මික ප්‍රශ්න තමයි මෙග්ලොමේනියා කියලා මානසික තත්ත්වයකට ඉතින් මිනිහ අවුල් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා හරිද හරි ඒ බයිබල් ඉන්ටර්ප්‍රිටේෂන් නෙමෙයි මේක මේ මගේ පොඩ්ඩක් හර්මනටික්ස් වල පොඩි ගැටලුවක් තියෙනවා හරි ආගන්න දැන් ඔයගොල්ලෝ ඒක කලබල වෙන්න එපා දැන් ගිල්ගල් ගල් ගිල් පටන් ගත්ත තැනම මොකද ඇරඹුමම කඳුලක් වෙලා ඇරඹුමම කඳුලක් වෙලා ඒතර Facebook එකේ post එකක් දානවා අපි ඔය ඉතින් අපිට හැමෝම අපි රිද්දන එකනේ කරන්නේ අරඹුම කඳුලක් කියලා. ඔයා හිතන එක දැක්කා මිනිස්සු ඕනේ අයියෝ කියලා නැහැ කියලා මිනිස්සු hina වෙනවා. අයියෝ තේරෙනවද? මිනිහා මොනවද මේක? හරි හරි ඔයාට කමන්නේ. ඔයා එහෙම කරාට මට කමන්නේ කියලා. ඔන්නෙද හින්ට් එකක් ගාලා දානවා. දැන් වුල් අවුල් වෙලා ගිල් ගාල් වල නැවතින්නේ මොනව කරාමද? ගිල් ගාල් වල නැවතින්නේ තීරණයක් අරගෙන බොන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන තේරුණාද? බොස් ට්‍රාන්ස් වෙලා යන පාටියට ගියාම පොව්වනවා. පෙව්ව ගම මොකද වෙන්නේ? ඒකන් සොට්ටන් දුර්ගන්ධං. දන්නාද? ද්විත්ත සොට්ටන් ශ්‍රීසම් බ්‍රමණං. ත්‍රීලං සොට්ටන් මහා ත්‍රීලං බෝතලං සුනක ගමනං. දන්නාද? දන්නාද? පද දන්නෙත් නෑ ඔයගොල්ලෝ. එක 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 එකක් ගැව්වහම ගඳයි. ද්විත්ත සොට්ටන් මොකද්ද? ශ්‍රීස බ්‍රමණං කියන්නේ
කරගෙන ආවා කියලා දැනනවා ත්‍රී ලාංසොට්ට මහා ත්‍රී ලාං කියලා කියන්නේ තුනක් විවාහම නිකන් හරි ත්‍රිල් එකක් දෙන්න බෝතලෙන් විවාහ සුනක ගමනක් කියන්නේ බල්ලෙක් වයි තමයි ගෙදර එන්නේ තේරුණාද දැන් ඉතින් මං කොහොමද පල්ලියට යන්නේ ඔහම යාඥා කළේ වෙනවද අර පාස්ටිකෝ මේ පාස්ටිකෝ අපිට වුණාද නෑ අපි ආයෙ වැටෙන එතෙන්ට තේරුම් ගනින් අපි රස්සා කරේ නැත්නම් කවුරුද දෙන දෙයිය උඩින් දෙනවද බෑන්න කියලා ළමයිට ගහලා ළමයි අඬලා කියලා තේරුණාද තරහා ගිහිල්ලා මේක කරන තේරුම් ගනින් දෙගුණයක් තියා ඔබට කිසිම තේරුණාද අඩුම තරේ වණ්ඩු අපයක්වත් ලැබෙන්නේ නැහැ ඇයි ඒ හැබැයි මොනවද කියන්නේ සුපර්නැචරල් ඇයි ඕනේ මොන්න වැඩේ කරත් කවුරුර පාස් කරගෙන කියලා එන්න ඔයාලා දෙවෙනස කියන මේ 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 එහෙම වෙනවා නම් අපි මේ කාලේ ඉන්නේ හඳේනේ ඉස්සර තමයි අපි හඳේ හිටියේ මතකද දන්නේ දන්න කට්ටියට ආ තේරුම් ගන්න එලියා කිව්වා පුතා ඇති මතකද ගිල්ගාල් වල කරපු දේවල් අලුත් පටන් ගන්නවත් තිබ්බා 2017 මතක තියාගන්න 2017 මේ කැම්ප් එකටම මෙතන ඉද්දි අද සමහර අය මෙතන නැති වෙයි සමහරකට ඇවිල්ලා නැහැ සමහරකට චර්ච් එකෙන් ගිහිල්ලා තේරුණාද තේරුණාද එදා සෙනේ නොබෙදුනා නම් මෙදා සුසුමක් නැහැ කියලා අපිට හිතනවා ඇයි ඉතින් ලස්සන ලස්සන කතාක වදකින දෙවියන් වහන්සේ නැහැ කියලා හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙලා තියෙනවා අපි පටන් ගත්තා හැබැයි අපිට යන්න බැරි වුණා හොඳ දේවල් සිද්ධ වුණා අහගන්න පටන් ගන්නම අවුල් කරගෙන කාගෙන නාගෙන ඉන්නවනම් දෙවියන් වහන්සේට ඔබට උත්තරයක් තියෙනවා ඔබ අතිසෝභාගයේ තලයට යද්දි තේරුණාද මම ඔබට දෙන උත්තරේ මොකක්ද දන්නවද එලිෂාගේ උත්තරේ එලිෂා කිව්වා ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑ වශයෙන්ම මොනවද කිව්වේ හයියෙන් බලන්න මම බලන්න මම ඔබ අත්නාරිමි එයා මේ තාත්තට යන්න බෑ එහෙම බෑ මාවත් අරන් යන්න ඉතින් ගිල්ගාල් නෑ ගිල්ගාල් මදි ඔක්කොමලා කියන්නේ ගිල්ගාල් මදි කියලා කියන්න ස්ටාර්ට් කරපුවා පටන් ගත්ත දේවල් ජීවිතේ ආරම්භ කරපු තැනින් නවතිලා ඉන්නවා නම් ඒක හරියන්නේ නෑ ඒකල දෙවියන්සර බයින්ඩ බා ඒ කරේ නෑ අරක කරේ නෑ මේක කරේ නෑ ඊට පස්සේ YouTube එකේ තියෙන ඔක්කොම දේශනා 750 විතර බලලා තේරෙනවද අන්තිමට හිතා ගන්න බැහැ දේනවා මොකද්ද ප්‍රශ්නේ ඒකට YouTube සින්ඩ්‍රෝම් එකක් ඇදලා තියෙන්නේ ඔව් මගේ ළඟට ළමයෙක් ගෙනාව යාඥා ගන්න බෙනිහින් සින්ඩ්‍රෝම් කියලා එකක් ඇදලා මම තමයි ඒක නම තිබ්බේ මොකද මම මොකද්ද කියලා අයියෝ තොප්පි එල්ලන රැක් එකට යාඥා කළා ටච් කිව්වම අර තල්ලු කරලා වැටෙනවා අර අරක පිකි මප් කියලා මූව නැගිටව නෑ ඒක ටච් කියලා ආයෙම දැන් මම පුරුදු වෙලා පුටු වලට මේස වලට දෙම ටච් කිව්වම ඩාල කරලා ගලවෙන් පිකි මප් කියලා මිනිහම කියලා නැගිට ඕන මේම දෙගුණයක් කාලේ කියන්නේ ඒකද ඈ යාඥා කරද්දී කී දිනේක වැටෙනවද කියන එක නෙමෙයි වැටුන එක කොහොමද නැගිටින්නේ කියන එකයි දෙවියන් වහන්සේ බලන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ. ඔබ ඉන්නවා නම් වැටි පටන් ගත්ත තැන වැරදිලා අප්සෙට් වෙලා මම ඔබට හොඳ සුභාරංචියක් අද ගේනවා. එලිෂා කිව්ව දේ කියන්න. පාස්ට අනුර. හා දෙවියන් වහන්සේට කියනවා. නිර්මාල් බ්‍රදර් නිර්මාල් කිව්වනේ අපි ස්වර්ගේ පියා කියලා අපි කතා කරු හැමදේම එකට සම්බන්ධයි. කියන්නේ ස්වර්ගේ පියන් වහන්සේ මගේ ආත්මික පියාන්නේ. මං අත්තරින්නේ නැහැ. මං මෙහෙම මෙනවා. ගිල්ගාල් මදි මට. පටන් ගත්තේ ඒවා මදි. පයනිය කරපුවා මදි. තේරෙනවද? නිකන් පටන් අරගත්ත විතරක් මදි. තේරෙනවද? වැරදුනාත් කමක් නැහැ. වැරදුන විදිහටම මං එනවා. මං වැරදුනා මං ආපහු එනවා වහන්සේ ඉස්සරහට. ආමෙන්. ආමෙන්. ගිල්ගාල් වල නවතින්න එපා. පටන් ගත්ත දෙන නවතින්න එපා. එලිෂා කිව්වා යන් මම යනවා. එලියා මොනවද කිව්වේ? කොහෙටද යනවා කියලා කිව්වේ? දෙවනි පාදේ කරනවා. එලියා ස්වාමීන් වහන්සේ මා කොහෙටද යවන්නේ? බලන්න හයියෙන් කියන්නේ කොහෙටද බෙතෙල් වලට යවන නිසා උඹ මේ නැවතියක් මේ නෑ මම බෙතෙල් වලටත් එනවා බෙතෙල් කියලා තව දැනක් තිබ්බා නා ඕකේ තුන්වෙනි පදේ බලමු දැන් බලා ගන්න තුන්වෙනි පදේ ඔක්කොමලා කියමු නිදි බෑ නිදියන්න බෑ ඕගොල්ලෝ මං වගේ විනාඩි 15ක් දේශනා කරන පාසලට මෙහෙම කළා පැය දෙකක් විතර දේශනා කරන පාසක කෙනෙක් ආවද ඔයගලට දුක හිතෙයි එහෙම කරන්න බෑ දියන්න බෑ තුන්වෙනි පදේ ඔක්කොමලා කියවන්න 1
දෙකයි තුනයි දැන් අපිට මේකෙන් පේනවා කාරණා දෙකක් එකක් එලිසා කොහොමරි එල්ලිලා එලියත් එක්ක ගිහිල්ලා තියෙනවා බෙතෙල් වලටත් දෙවනි කාරණේ පේනවා එලියාව අනුගමනය කරපු ප්‍රොපේත ශිෂ්‍යයෝ ඉන්නේ එලිසා විතරක් නෙමෙයි තව ඉන්නවා කට්ටියක් උතර 50ක් විතර ඉන්නවා ඒ කට්ටියත් ඉන්නවා බලාගෙන දැන් තේනවද ඒ කට්ටිය බලාගෙන ඉන්න ඔක්කොමලා කියන්න බලාගෙන ඉන්නවා දැන් ඔයගොල්ලෝ විතරයි බලන්න දැන් අපේ පැත්තේ මිනිස්සු නම් ඔහම බලාගෙන ඉන්න අපේ කට්ටිය දේශනා කරද්දී උඩ බලන් ඉන්නවා नियम बुद्ध हापनवा निंदे आनवा तो वो गलो आगे नहीं तेरना अरे पनास देना में बाला आगे नहीं ना एलिशा एलिया कमांग करना तेरना था ये भी तरह आगे नहीं प्रोपेटे सिस्योटी का विला हाना एलिशा के मैं ऐततमा आगे नहीं क्या किया ने ऐततमा तात्त्व देवियाँ वहाँ से गन्नवा क्यों बात एलिशा क्यों हुआ හැබැයි උඹලට මට කියන්න දෙන එක දෙයක් මොනවාද කටවහන් කටවහ මේ ගමනේ යද්දී බෙතෙල් වලට එන්නත් කලින් ගිල්ගාල් සහ බෙතෙල් අතර මේ ගමන ඉස්සරහට යද්දී මිනිස්සු ගොඩාක් අදහස් ගේන්න යනවා තේරුණාද අහගන්න අපේ ආත්මික නායකින් ගැන අපිට විවිධ අදහස් කියනවා අපේ මාධ්‍ය ගැන අදහස් කියනවා තේන අපිට කවදාකවත් ටීවී එක දැම්ම එහෙම කියනද ආ සුබ උදෑසනක් වේවා අහෙට දින සිට ගෑස් රුපියල් 75ට විකුණු ලැබි එහෙම කියන්නේ නැහැ නේ කියන්නේ මොකද තවත් සෙබනෝකින් ගෑස් වැඩි කුණු ලැබි දැන් ඔළුව අවුල් වෙනවා දෙවියන් වහන්සේ මොනවද කිව්වේ මම ඔබට ආශිර්වාද කරනවා ටීවී එක දැම්මම කරනවාද කියන්නේ හෙට ඉඳලා බඩු මිල රෝල් ආල් කිලෝ එක 10යි බෝල බෝල මැටි නෙමෙයි බෝල තර තුනක් තියෙනවා එකයි බෝල තුනයි आत्मिक लोग මේ කොඩි aran නැටිවෙ මොකද්ද සමාරම්භක උත්සවේ කොඩි නෑ නෑ සමාරම්භ උත්සවේ කොඩි නෙමෙයි ඒ ප්‍රොෆෙටික් ඇක්ට් එකක් දැම්මේ රතු පාට කොඩි වලින් මොකද්ද ඔය දෙයක් ඒගොල්ලෝ කිව්වා ආමෙන් ඔය ළමයි ඔතෙන් එන කලින් යාඥා කරා පසුතැවිලි වුණා සමාව දුන්න ඔබ දන්නවද තිරෙන් පිටිපස්සේ වෙන දේවල් නිකං කොඩි aran එන්න දෙන්නේ නෑ මෙහෙම කරන මේ එහෙම ඉතින් ඕන ගෙන්න පුළුවන් නේ තේරුණාද එහෙනම් එහෙම බෑ තේරුම් ගන්න ඇත්තටම දන්නවද ඇත්තටම යනවද ඒක මම දන්නවා හැබැයි බලා කටවහගෙන ඉන්න උඹලට තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා උඹලා දන්නේ මේ ෆ්ලෝ එක මේ මේ රැල්ල අල්ලගත්තොත් විතරයි දන්නේ උඹලා දන්නේ ඔබට එනවා නම් විකාර අදහස් ඔබ කියන්න ඕනේ මොකයි අඩා සද්දම් පොඩ වෙන පොඩක් ගන්න ඕනේ ඔබ ඇඟට එනද ආත්මික මැර ගති මැර නෙමෙයි එහෙම තොරි ඔබ හොඳ ශක්තියක් ගන්න කියලා එයි बेतेल बेतेल बाइबले आगन बेत कियला कियाने निवसट बेत लेहम कियला कियाने लेहम कियाने कैम नेतान रोटी बेत कियाने हाउस कियाने का कैम निवस रोटी निवसट तमा बेत लेहम कियाने का येशु आंसे के मामा जीवन दायक रोटी मिनिसो हाँ ओ इतनी पदुने इतनी बेत लेहम ने तेरा हम देव देवनासर तीनों अर्थ त्याग
බෙත් එල් කියන්නේ එල් කියන්නේ හෙබ්‍රේ භාෂාවෙන් ගෝඩ් කියන එක දෙවියන් වහන්සේ කියන එක බෙත් කියන නිවස කියන එක බෙත් එල් කියන නම තියන්නේ එතන යාකොබ් ඔක්කොම කියන්නේ යාකොබ් හරි අපි දන්න මේ යාකොබ් නෙමෙයි හරිය ඔයගොල්ලෝ දන්න යාකොබ්ත් නෙමෙයි දෙවියන් වහන්සේගේ වචන ඊශ්‍රායෙල් ජනතාව ඊශ්‍රායෙල් ඇති වුණ යාකොබ්ගේ යාකොබ්ට හවුස් එකේ පොඩි ප්‍රොබ්ලම් එකක් වෙලා යාකොබ් දුවගෙන යනවා තේරෙනවද දුවගෙන යද්දී යාකොබ් නිදියන්න ඕනේ නිදියේ නැද්දී යාකොබ් බැලුවා ඒ බැලුවා මෙහෙ බැලුවා किसी में अनुग्रह दक्वन आरपी अनुग्रह दक्वन दम्रो का अनुग्रह दक्वन एक अनुग्रह दक्वे मुकद खलु गल ओब हल दिन खलु गले उलुअन गिला आर दिन हाँ खलु गले उलुअन खलु गले उलुअन मुकद मुकद आर दे हर अमार लघु प्रश्न मट जीवित पावेलाती उलुअन खलु गले खालू काले ओलुअ त्यागत का मुना देखे तेना आरपिको मेम ब्रांड नेम्स की अंदर नया नहीं देश ना कम मम्मी आदर की अभी दाने मुख कारी हम कोटे दिन सुव निंद तेनाद उबड़ हीन पे नाई पे मुना हम निंदर हम कोटे या कोई मनोवाद गाला कुछ पुद्ध बदे देख या को बेकार देख मुनाद मुना देखे देवदूत्यो उड़टे अनवा पल्हड इनी मगा को कत्ती अनवा तेरुंगन समारे तो होंदा महीने दाकिन दे पुलुआं कालू गाले उलुव गाह का नहीं तुने वेला आवट तेरना दा हम वेले में हैंगी मटा वहाल वेंडे पा दें निधि में बाते दी ओगला ना मगे देश ना होंदा टाइन दे पुलुआं ओ मटे का प्रश्न अन्ने उब गुरे हुआत प्रश्न अन्ने निधि का प्रश्न अन्ने है भागन नैकेट लाइन दोने है तो वर तमाई होंदा दे गंदे पुलुआं हीने अद्देक या नकेट लगो अन्नी वारे मेकतमा देवियान वहां से किते टेन दोर ऐये उड़ोटा पल्लाड देवदूत याना बेतेल के लगो बेतेल के लगन हीन दकिन तन सीहिने ओक्कम लगन सीहिने जी जी सीहिने मुकद्द मगे सीहिने उबाई अम्मे मगे सीहिने उबाई ओ आपे यार लमाई देना इस दला याकोब की हुए ते ना था तानी यहाँ ने नोवे कालू काले ते ना यहाँ ना क्या कालू काले आपे हम औरत में जीवित ही ना दिया ना ने देखो ग्रंथ आमुतु आवाने निका नेत निका स्पिरिचुअल स्पिरिचुअल का त्याग इला ने दिया ये उन्होंने ऐने किया ने गेदर हो रही पाली जीवित अभी हेमोट सिहीन दिन सिहीन पटांगन तेन तमाई बेतेल की लगे तेरुनाद अपे तिब्ब हीन ये उनाद 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 ते मोगा दांड दिए මොනව ආන්නදනේ ත්‍රිවිල් එක ගහලා තිබා සිහින පිච්චුනා අලු හුලඟ ගියා කියලා හරි ලස්සන ගහලා දෙනවා බස් එක ගහලා දෙනවා පැතුවේ ලස්සන ජීවිතයක් එහෙත් සෑමදා මහමග කියලා ගහලා තිබා තේනද තේනද තව ත්‍රිවිල් එක ගහලා තිබා ඒක මේ බොහොම ප්‍රබල වචනයක් ඒක නරකට නෙමෙයි හොඳට ගහලා තිබ්බේ ඒක ගහලා තිබ්බා බ්‍රෝ කියලා දාලා වාසියක් නැත්තම් පූසියක් පුරුපුරු ගන්න නැහැ බ්‍රෝ කියලා දාලා दाटे विश्व एक्वेदी मंग यूनिवर्सिटी आना मैं मैं प्राइवेट यूनिवर्सिटी आना विश्व पावे मंगेगा उन टॉप जॉब बेगा करना 28 वाले प्रोडक्ट हाउस का खादा पटांग करना 29-30 वाले वेदी मगर मैंने मैं मैरी करना नहीं था ऑलराइट ओके ऑलराइट ओके मगर मैंने दहाड़े ना यूनिवर्सिटी ना गटा 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 देना धक्कम लापने अन्नाने तात मुलाकार अब तात मुलाकार डींग अलग ना अम्मी मगर बाइसिकले बाद ना डिमो बट मैंने बोला उड़ी गिल बैठना तेना था आप देख रहे आउल प्रश्न है क्या ना दोस्तर महात्य क्या ना
පුතා ඔයාට මං ඉතන විදියට ලියන්න කරන්න හැම බැරි වෙනවා මේ අධ්‍යක්ෂකේ ලොකු ප්‍රශ්න තියෙනවා තේරුණාද දැන් මොකද වෙන්නේ සීන පිච්චුන අලු උලඟ ගියා තේරුණාද එහෙම වෙන්නේ නැද්ද වෙනවද නැද්ද වෙනවා ජොබ් එක නැති වෙනවා අපි දත්ත හීන අපි ආස ගැන අපිට සමාලෝලාට හම්බෙන්නේ තේරෙනවද සමහරට ආසයි කියලා හම්බුන කෙනා ටිකක් කල් ඇද්දි තේරෙනු ගන්න තේරෙනවා අපේ මෙයා යා නෙමෙයිනි කියලා තේරුණාද තේරුණාද සුරංගනාවි වගේ යක්ෂණී අපේ කියලා ගෙදර ළමයිද ඔක්කොම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තේරුණාද පැතුවේ ලස්සන දවස හැමදාම ආමග හීන ඉස්ත වෙන්නේ නැහැ හීන බිඳිලා තියෙනවා නම් පැතු දෙය ලැබිලා නැත්තම් තේරුණාද එතනින් අත්හැරියොත් ඔබට කවදාවත් මේ සැරේ සුපර්නැචරල් එකට තියා නැචරල් එකේ අඩි දෙකක්වත් යන්න හම්බෙන්නේ නැහැ දැන් මම දැක්ක නැචරල් එකේ ගියබ හැටි සුපර්නැචරල් යනවා කෙසේ වෙතත් තේරුණාද දැන් හරි අමාරුයි සමහර ගොඩන දැන් ඒක තමයි වෙන්නේ ඒක තමයි වෙන්නේ ඒසි දැම්මා ඒක තමයි වෙන්නේ උන්ට කුචන් පුටුවක් දුන්නාම ස්තුතිවන්තර දෙවියන් වහන්සේව දීලා නැති එක අපි සබාවල්ට ආමෙන් දෙයි දෙයි හොඳට හිටියොත් දෙයි හරිද හිටියොත් හොඳට ඇහෙදි නේද දෙවියන් වහන්සේ එකට ගෞරව කරියා අනිවාර්යෙන් ගෞරව කරනවා ආගන්න බෙතෙල් කියන සිහින දකින ස්ථානේ ඔබ සභාවටත් ඇවිල්ලා දේවල් පටන් අරගෙන සිහිනේ ඔබේ බිඳිලා ගිහිල්ලා තියෙනවා නම් එතන නැවතිලා ඉන්නලා කියනවා නම් මට යන්න බෑ ඇති ඕන්නේ මූඩ මූණ මූඩ් ගහගෙන ඉන්නවා තේරෙනවද ඈත බලන් තේබනවා excuse me මනහට ප්‍රශ්නයක්ද නෑ අවුලන්නේ excuse me ප්‍රශ්නයක්ද නෑ හරි ආසයි කවුරු ඇවිල්ලා අහනවාට තේරෙනවද self pity කියන එක දන්නවද hall pity නෙමෙයි hall pity නෙමෙයි self pity කියන්නේ සුව අනුකම්පාව ලබන ආසයි කවුරුර කියන අනේ ඔයා බය වෙන්න බොයත් එක මං ඉන්නවා නෑ නෑ ඕන්නේ නෑ ඕන්නේ මට කී දෙනෙක් එහෙම කියලා තියනවද තේරෙනවද අයියෝ බාස් හැම පිරිමියම එකයි කියලා කියනවා අයියෝ සිස්ටර් කවුද කිව්වට හැම පිරිමියත් එක්කම මේ එහෙම ආශ්‍රය කරන්න කියලා නෑ එහෙම නෙමෙයි කිව්වේ ඉතින් එහෙම මනින්න බෑ අපෝ ආ එනම් බල්ලෝ ගන්න ඇයියේ බල්ල ඇපුවා ඉතින් මුළු ජීවිතේම සීනේ විඳුන නිසා මම ඇඳගත්තා මොනවද ආයේ බල්ලෝ එපා ඒක නරක නෑ එපා නම් එපා විදිහට තියාගන්න ප්‍රශ්නයක් නෑ හැබැයි එතන තමයි අපේ ස්ටොප් එක අපි අදායිරේ වෙලා අපි හීන කඩාගෙන වැටලා තේනවාද බෙතෙල් වලට ආවා හරි බෙතෙල් වලට ආවම මයික් ම නියන්න හතරවෙනි පදේ කියන මෙහෙම එලියා ඔහුට කතා කොට එලියා ඔහුට කතා කොට එලිෂා මොනවද කියන්නේ මෙහි නැවතියන්න මක්නිසාද මා යෙරිකෝවට යමනසේකයි ස්වාමීන් වහන්සේ මා යෙරිකෝට යමනසේකයි කීවේ දැන් කෝට යනවා කිව්වේ එලියාට කිව්වා එලියා මේ එලිෂාට කිව්වා එලිෂා මේක හොඳ හීන දැක්ක තැනක් අපේ ග්‍රෑන්ඩ් ෆාදර් යාකොබ් මෙතන දැක්කා මෙතන හොඳ තැනක් මෙතන නවතින්න දැන් මිනිස්සු හරි ආසයි එහෙම තියනවට තැන් තැන් වල තේරෙනවද ඒ සුපර්නැචරල් නෑ නැචරල් පාර්ථික හොඳ බිස්නස් එකක් තිනෝ කරගෙන යන්න සිස්ටම් මෙන්න හොඳයි මෙන්න අපේ සභාවේ ලෝන් ස්කීම් එකක් තිනෝ ලෝන් එකක් අරගෙන එපා නෙමෙයි කියන්නේ කරගෙන යන්න එච්චරයි ඔන්න මෙන්න වාහන තම පහක් තිනවා ගන්න මෙන්න නොමිලි ඇඳුම් ලබා දෙනවා ගන්න මෙන්න පොල් ලබා දෙනවා ගන්න මිනිස්සු සූ ගාලා මොකද වෙන්නේ දෙවියන් වහන්සේත් ඕනේ පොලුත් ඕනේ පොලුත් ඕනේ දෙවියන් වහන්සේ පොල් නැති දවසට දෙවියන් වහන්සේත් එපා කැම නැතර දෙවියන් වහන්සේත් එපා තේරුණාද එපා එපා පවා අහගන්න මිල මිල කරන්න කැප කරන්න මිනිස්සු කැමති නැහැ ඒක මේ මන් දැන් යනවා යෙරිකෝවට උඹ සිහිනේ නැවතිලා ඉන්න එලිසකා මේ තාත්තා සිහිනේ නැවතින්න සිහිනේ නැවතින්න බෑ මට හතරවෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ මා යෙරිකෝට යවනවා කිව්වම ඔව්ද ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑසෙම ඔබගේ ප්‍රාණයද ජීවත් වනව සැබෑසෙම මම ඔබ අත් නොහරිමි කීවේ මෙසේ හෝ යෙරිකෝවට ආවෝය බෙතෙල් වල නැවතුණාද හීනේ නැවතින්න එපා හීන බිඳිලා තියෙන ඉතන නැවතින්නත් එපා ඒක ඉවර නෑ තේරුණාද නාට්‍ය කොටස් පහක් බලලා සම්පූර්ණ කතාව තීරණය කරන්න එපා. ඕකේ වෙන්නේ ඉතින් අන්තිමට ප්‍රේමවන්තය මැරෙන එකනේ. නෑ නෑ ඒක ප්රේමවන්තය මැරෙන එක තීරණය කරන පිටපත් රචකයා අධ්‍යක්ෂකතුමායි. ඔයා කරදර වෙන්න එපා. තේරුණාද? ප්ලීස් ඔක කරදර වෙන්න එපා. දෙවියන් වහන්සේ තීරණය කළා දින අදාසාර්ථකත්වය කොහොමද බලපාන්න යන තවුරුදු පහකින් කියලා. ඔයාට තීරණය කරන්න එපා. අපි කවුද ඒව කරන්නේ? එතන අපි යෙරිකෝවට යන් කියලා යනවා දැන්. හරිද? හොඳයි. ඒකත් මම කියලා ඉවර කරනවා.
පස්වෙනි පදේ යෙරිකෝ වේසිරි ප්‍රොපේත පුත්‍රය එලිසා ළඟට ඇවිත් එතනත් ඉන ප්‍රොපේත පුත්‍රය නුඹේ ස්වාමියා නුඹ කරෙන් ගන්නා බව දන්නේද ඔහුගෙන් ඇසෝය ඔහුද එසේ මම දනිමි නාගිවි නිශ්ශබ්දය මම දන්නවා හරිද යෙරිකෝ වට ආවා හවිනි පදිරක් ගල කියවා දැන් දිග වැඩි වෙන සමන් නවත්තන්න එලියාද ස්වාමින් වහන්සේ මා යෝර්දාන යව නිසා මෙහි නැවතින්නේ නැහැ උට කීය එලියා කිව්වා යෙරිකෝව හොඳ තැනක් ඕගොල්ලෝ යෙරිකෝ ගැන මොනවද දන්නේ හයියෙන් කියන්නේ යෙරිකෝව කියලා මං තා ජුට්ටා ඒකයි අයියෙන් කියන්නේ මාව මෙතන යවා ගන්න ඕන නම් අයියෙන් කියන්නේ යෙරිකෝව ඕගොල්ලෝත් කියන්නේ මාව යවා ගන්න ඕන යෙරිකෝව ඕගොල්ලෝත් කියන්නේ යෙරිකෝව ඒකවා යෙරිකෝව හොඳ තැනක් පුතා නැවතුන්නේ නැ පටන් ගන්න මේ පුතා නැවතුන්නේ නැ හීනේ පුතා දැන් නවතින්න පුළුවන් පුතාට යෙරිකෝව යෙරිකෝව කියන්නේ මොකද්ද මම දෙවියන් වහන්සේ පුදුම ජය දුන්න තැනක් සමහර කට කියන ඉස්සර අපි කරමු ඉස්සර මම එනකොට ඔබ ඉදම් මග බලා කියන්නේ ඒ වගේ ඉස්සර දන්නද පුදුම සේවයක් කරේ මම ඇවිදගෙන යද්දි යක්ෂය ඌ යන්න බෑ කියලා පල පල කියම ඌ යනවා දැන් මොකද කරන්නේ දැන් ඔයා කියන අනේ මට යන්න ඕන එන්න ඕනේ යන්න ඔයා කියන යක්ෂය කියන හරි හරි පරි පරිින් ඉද දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර අපිත් ඔය වර්ෂිප් වල ගැව්වා පාත්‍ර ඔය දන්නේ අපි තමයි ඔක්කොම කරා අද මොනවද කරන්නේ අද මේ අද ඉතින් දැන් අපි පෙන්ෂන් වගේ දැන් අපි දන්නවනේ ඔක්කොම දැන් හා එතනින්ම තේරෙන ඌ මොනවද දන්නේ නැහැ කියලා පැහැදිලිද මං කියන එක තේරුම් ගන්න මට මෙතෙන්ට එන්න කියලා මට පොල්තල පහන දල්වන්න දෙන්නේ නැහැ අපි හිතන්න මට දැන් යකා වැහිලා මං යනවා එතකොට ඔබ දැනගන්න ජීවිතේ මිනිහව ගෙන්නන්න හොඳ නැහැ කියලා ඇයි නායකයෙක් දුන්න මූලික ගති ගුණවත් මිනා හරි ඉතර ඉඳලා පොල්තල පහන දුන්නේ නැහැ කියලා තේරුම් ගන්න මං කියන්නේ දැන් පොඩි පුංචි අදහස් ටික යෙරිකෝව කියලා කියන්නේ අපේ පසුගිය ජයග්‍රහණයන් පසුගිය දේවල් පසුගිය හොඳ දේවල් නරක දේවල් නෙමෙයි ජීවත් වෙන්න සාක්ෂි කිව්වට කමන්නේ සාක්ෂියේ ජීවත් වෙන්න එපා තේරුණාද මං කියන එක එනවාද මං කියන එක සාක්ෂිය ජීවත් වෙන්න එපා කියන්න එපා මම 100කට සුභාරංචිය කියලා දෙනවා ඒක නෙමෙයි අදහස් කරන්නේ දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේට අද අපි හෙට මොනවද කරන්න කියන එක තේරුණාද යෙරිකෝයි පවුර කඩාගෙන වැටුණා කඩාගෙන වැටනේ මිනිස්සු කියලා මේම කිව්වනම් කඩාගෙන වැටනවද මිනිස්සු කියනවා දෙවියන් වහන්සේ පුදුම දේවල් කරේ අපි මේ රෙඩ් මූද ක්‍රොස් කරලා එද්දි තේරුණාද දෙවියන් වහන්සේ පුදුම විදියට මෙහෙම මෙහෙම දෙපැත්තට මෙහෙම කළා බැමි ඔක්කොම මෙහෙම කළා අපි මැදින් ආවේ කියද්දි එකපාරන යෙරිකෝ පවුර අම්මෝ කියලා දරන කඩන් වැටලා අයියේ අයි උඹලා කතා කරගෙන ඉන්නකොට මට බය හිතුණා මූද දෙපැවුණා අපි කොහොම වෙයිද කියලා එහෙම වුණාද දෙනද දවස් 6ක් යන්න ඕනේ මොන වටේද පවුර වටේ හත්වෙනි දවසේ හත්වරක් යන්න ඕනේ කිව්වා ඉතින් මේ මිනිස්සු එදාත් ගියා එදාත් ඊට කලිනුත් ගියා ගියාද ගියාද යෙරිකෝ වට සත්වරක් ගියා ප්‍රශංසා හඬ පතුරා අනේ දෙනා එන් යෙරිකෝ වට සත්වරක් ගියා ප්‍රශංසා හඬ පතුරා දන්නවනේ කියන්නද ඒගොල්ලෝ නැ කියන්නේද යෙරිකෝ වට සත්වරක් ගියා ප්‍රශංසා හඬ පතුරා ජය ලැබුවා සෙනක ජය ලැබුවා සතුරු බලය පරදා හරි ජෝක හරි ඒකද කරන්නේ ඒකද කරන්නේ ඒකද කරන්නේ හා ඒකද දෙවෙනස කැඳවලා තියෙන ඒකටද යෙරිකෝ වට හත්වරගේ එක ප්‍රකාශ කරලා දැන් කකුලක් හොල්ලන්නේ එක ප්‍රොෆෙටික් ඇක්ට් එකක් කරන්න එක ප්‍රොපේතමය කිසි සංකේතයක් කරන්න ලස්සා ලතාවර කියන යෙරිකෝ වට සත්වා අලුතෙන් සිස්ටර්ස්ලා බලනවා බ්‍රදර්ස්ලා බලනවා බ්‍රදර්ස්ලා සිස්ටර්ස්ලා දියවල්නවා සිස්ටර්ස්ලා බ්‍රදර්ස්ලා දියල්වා ජය ලැබුවා දෙනක ජය ලැබුවා සතුරු බලය රා හරි ආසයි උඹ නැවතිය යෙරිකෝ ඉස්සර දින්නා මෙතන හොඳ තැනක් මෙතන ජයග්‍රහණ තියෙන තැනක් මේ තාත්තේ තාත්තා ඒ වාරියන්නේ නැහැ කියලා මට දැනෙන වෙන දෙයක් මුන් හිටපුවා මෙතන මේ 50 දෙනා මේ 25 25 හරි බෙදලා මේ අය බලන් හිටපු තැනට තේරෙන්නේ නැත්නම් මේ ගමනෙන්ද යෙරිකෝවේ නවතින්න නෙමෙයි මං ආවේ ඉස්සර යෙරිකෝවේ දින්නා හැබැයි මට තව දෙයක් දිනන්න ඕනේ ආමෙන් තේරුම් ගන්න
කවදාකවත් පසුගිය ජයග්‍රහණ නවතින්න එපා ඉස්සර දේශනාවක නවතින්න එපා 2017 කැම්ප් එකේ නවතින්න එපා දැන්ද අපි යන්න යන උඩට හොරේප් කන්ද ඉඳලා ආව ආලේපය ගන්න ආමෙන් අපි අන්තිම එක බලන්න රයිට් හත්වෙනි පදේ ප්‍රොපේත පුත්‍රයන්ගෙන් 50 දෙනෙක්ද ගොස් ඕන් ඉස්සරහා පිට දුරින් සිටියෝය ඕන් දෙදෙනාද යෝර්දාන් ළඟ සිටියෝය ගිල්ගාල් වලින් කොහෙද ගිල්ගාල් වලින් ආවා බෙතෙල් වලට ආවා බෙතෙල් වලින් කොහෙද ආවේ යෙරිකෝ වලට ආවා යෙරිකෝවෙන් යෝර්දාන් වලට ආවා යෝර්දාන් වලට ආවම තව කට්ටියක් බලාගෙන ඉන්නවා මේ කැම්ප් එක අන්තිමේදී මගේ එකම බලාපොරොත්තු මම මේක පටන් ගත්ත නිසා මගේ බලාපොරොත්තු ඔබ ওই වගේ බලන් ඉන්නේ නැති වෙයි කියලා අ ෆස්ට් එක නිසා බලාගෙන ඉන්න කමන්නේ අර 50 දෙනා කියලා මං හිතා ගන්නකෝ දැනට එක එලිසා කෙනෙක් අපි ගන්න ඕනේ එළියට නැත්නම් එලිසලා 100ක් අපි එළියට ගන්න ඕනේ ආමෙන් 50 දෙනේ බලන් හිටිය ඉතින් හරි ආ ඔව් නේද ඔයක ඇත්ත ඇත්ත යස් යස් ඔක්කොම ලොලු වලන සමහර කට්ටිය ආමෙන් කිය ඔව් යක්ෂයා බලවත් ආමෙන් කියලා සමහර බදා නින්ද කියලා දැන් තමයි නැගිටලා තියෙන්නේ නේද හරි සන්තෝසයි මම හිතනවා මේ කැම්ප් එක අවසානයේදී ඔබ බලන් ඉන්නේ නැති වෙයි කියලා මෙහෙමදී මෙහෙම කරගෙන ඔන් යෝර්දාන් ළඟට ආවම යෝර්දාන ගඟේ දැක්ක එක දෙයක් හොඳට අහගන්න යෝර්දාන් කියන්නේ අවසානය යෝර්දාන ගඟේ සංකේතවත් කරනවා ස්වභාවිකව මරනවා මැරෙනවා කියන එක යෝර්දාන ගඟේ බෞතිස්ම කරේයි පරණ මනුෂ්‍යයෙක් ගිල්ලවලා දානවා ඉවරයි ඇයි යෝර්දාන් ළඟට ගියාම අහගන්න යෝර්දාන් ළඟට ගියාම එතනින් හයි අඬ දැනක් නැහැ මොකද කාලයකට උඩ තියෙන හෝමෝන් කන්දේ කියලා එකක් හෝමෝන් කන්දේ පිණි තියෙනවා මොනවාද අය මේ हिम वेटना हिम दिए वेला ओम ए कंद दिखे वेटला योरदन गंग मेहमे आना योरदन गंग उड्डी गल मेहमे योरदन गंगला इट गता अंडोने योरदन हाट ताता कोमारी मेके अंडेनो मंदन अय मम्मी वचने बावचिका अना ओ भाई अंडेनो मम दलगत्ता इतने हुआया මංගඹට කිව්වා උඹට ලේසිම දේ තමයි ඕගොල්ලන් ලේසිම දේ හිමි පාස මෙතන දිකන ඇවිදින්න බෑ කියලා නේද නේද හැබැයි මේ ලේසිම දැන් බඩර ඉදෙනවා ටොයිලට් යනවා කියලා ටොයිලට් එකට ගිහලා අර පුටුවට ගිහලා මට නිකන් කලන්තයක් වගේ නා අම්මේ අමු පචයක් ගහුවේ තේනද කිසිම බඩේ අමාරු නැහැ නිදිමත තියෙන්නේ ඕගොල්ලන්ට තිබ්බ ඕනනම් ගිල්ගාල් වලින් යන්න ඕගොල්ලෝ කියනේ ඕගොල්ලන්ට තිබ්බ බෙත්ෙල් වලින් යන්න හීන දැකපු තැන ඉදලා ඕගොල්ලන්ට තිබ්බ යරිකෝ වින් යන්න හැබැයි ඕගොල්ලෝ අන්තිම වෙනකන් හිටියා අන්තිම දවස් වෙනකන් මම විශ්වාස කරන ඔබ ඉන්දියානා යෝර්දාන ගඟේ ළඟ හිටගත්තා මට මොනවත් පේන්නේ නැහැ අන්න ස්වභාවික තලෙන් දැන් දිව්‍යමය අදි ස්වභාවික තලයකට ඇවිල්ලා තියෙනවා ආමෙන් දෙවියන් වහන්සේ ඔබ මේ තැනට ගේන්න තමයි ලෑස්ති කරන්නේ ආමෙන් ඒ නිසා දැන් හැංගීමට නෙමෙයි විශ්වාස කරන්න මං කඩාගෙන එන්න යනවා ආමෙන් විශ්වාස කරන්න විශ්වාස කරන්න විශ්වාස කරන්න විශ්වාස කරන්න අටවෙනි පදේ ඕන බලන්න මොකද වෙන්නේ කියලා අටවෙනි පදේ හරි ලස්සන දෙයක් කියනවා අටවෙනි පදේ කියනවා එවිට එලියා කියන් එවිට එලියා තමන්ගේ උතුරු සල්ලුව රැගෙන රයිට් දැන් මේක කියලා දෙන්න වෙලා නැහනේ හරිද අර මැන්ටල් එක කියන්නේ මොකද්ද සල්ලුව කියන්නේ මොකද්ද කියලා ඒක ආලේපයේ තියෙන සල්ලුවේ එලිසා පිට දැම්මේ ඒකයි හැබැයි එලිසාට දුන්න එක එයා අපෝ ගත්තා එයා තියාගත්තා තාම එලිසා පිට සම්පූර්ණයෙන් වැටලා නැහැ එලිසාව කැඳවල විතරයි තියෙන්නේ या उत्तर सालू आ रखे ना याचना सालू वकीन का देख लेती ना मैं बता निर्माण पाना था कि ना सोफे का क्या हुआ मैं उक्को में लोगों प्रोपेट में संकेत दिए ना हरे था याचना सालू का दिए ना देवियन वहाँ से के वचन याचना है सी दहातुना दिए ना याचना सालू ये गेटा कहाँ ना गेटा कहाँ ने मामा देवियन वहाँ से के वचने अनुगमने का ना प्रमाण है इधर ये ओगला आधार कर गन नेंडे पे होना तो वेड़ी हमें निका देना करती देगा एक ගැට ගහන තරමට ආලේපේ වැඩි. දෙවියන් වහන්සේට කීකරු වෙන තරමට ඔබතුණින් ගලන්නව ආලේපේ වැඩි. ආමෙන්. ආමෙන්. මෙයා උතුරු සළුව අරගෙන ගැව්වා. කොහෙද ගැව්වේ? යෝර්දාන් ගන්න. යන්න බැරි තැනට ක්‍රොස් කරන්න බැරි තැනට. දැන් ඔයගොල්ලෝ ක්‍රොස් කරන්න හිතන්නවත් බෑ නේ දැන්. යෝර්දාන් යනවා තියා දෙන්නද? දැන් කණ්ඩ යන එක ගැනත් කණ්ඩ යනටත් දිදිමතයි වගේ දැන්. යෝර්දාන් කෙසේ වෙතත් අදි ස්වභාවයක තියා ස්වභාවයක තලෙත් අපි කිරනවා දැන්. නිදි ඒ කවන්නේ ඒ කවුලක් නෑ හරි ආරං ගැහුවකම මොකද උනේ වතුරට කැසිය වතුර දෑතට බෙදී ගියේ මොකද උනේ වතුර දෙකට බෙදිලා ගියා ඒ දෙනා වියලි බිමෙන් ගොඩ විය හරිද
ගොඩවෙච්ච වෙලාවේ තමයි අර එලියා එලියා ඇහුව එලිෂාගෙන් මොනවද පුතා මගෙන් ඕනේ කියලා මම පටන් ගත්තේ එකෙන් එතකොට තමයි කිව්වේ මට දෙගුණයක් ඕනේ එතන මාව ගන්නවා දැක්කොත් ඒවා අන්තිම වෙලා වෙනකන් ඔබ හිටියොත් උඹ මේ රැල්ල කියන එකට බාධා වෙන දේවල් බාධාවක් කරගෙන ගත්තොත් මිනිස්සු කියන ඒවට ඔබ නිස්සද්ද වෙන්න කියලා කිව්වොත් ඔබ ගිල්ගාල් වල නැවතිලා ඉස්සරවක කරානේ කියලා නතර කරේ නැත්තම් සිහින දැකලා විෂන් ස්තිබිලා ජීවිතේ කඩන් වැටලා ප්ලෑන්ස් කඩන් වැටිලා ඔබ අදායර වෙලා නැත්තම් අන්තිම දේ ඉස්සර ලැබූ ජයග්‍රහණ වලට ඔබ වහල් වෙලා නැත්තම් කියනවා ඉස්සර චර්ච් ආව මට රිදුනා ඉස්සර චර්ච් ආව අපිට රිදුනා අද රාත්‍රී දිනා කියලා ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැද්ද රිදෙන එක මොකද්ද කියලා අහන්න ඕන නම් පාස්ට අනුරව කොහොම හරි තනි කරලා අහගන්න මොකද්ද පාස්ට හිත රිදෙනවා කියන්නේ කියලා පාස්ට අනුරවට කියලා දෙයි කලන්තේ වෙලා වැටෙන්නේ මොකද්ද හිත රිදෙනවා කියන්නේ එතුමාට වෙච්ච දේවල් වලත් අපිට හිට ගන්න බැරි වුණා එතුමත් එක්ක අහගන්න මං කියන දේ තේරෙනවද මේක සෙල්ලමක් නෙමෙයි මේක අපි සුළුවට ගන්න බෑ මේක අමාරු කාරණයක් අපේ කරන්න පුළුවන් ආමෙන් එයා ගියා එහා පැත්තට ක්‍රොස් කරා ක්‍රොස් කරාම තමයි වෙන්නේ දැන් මොනවද ඕනේ ඒක දෙගුණයක් ඕනේ කොහොම උඹ අමාරු දෙයක් ඉල්ලුවේ එහෙත් උඹ ගන්න විට මාව ගන්න විට උඹ මාව දුටුවොත් ඒ ගන්න විදිය දැක්කොත් උඹට ඒක ලැබෙනවා ඊළඟ පදේ මොනවද කියන්නේ ඉවරයි ඊළඟ පදේ තවද ඔවුන් කතා කර කර යද්දි හිතන්න බෑ මේම නෙමෙයි තව දෝම් බෙතෙල් වල නැවතිලා එලිෂාත් යාකොබ්ගේ හීනේ කල්පනා කර රයිද්දි එහෙම උනේ නැහැ තවද ඔහු ගිල්ගාල් වල පටන් ගත්ත දේවල් මැනමැනයිද්දි එහෙමත් උනේ නැහැ තවද ඔහු ඉස්සර SMS කියව කිය විදි එහෙම උනේත් නැහැ අනේ යා ඉස්සර මේ බෑකප් කරපු SMS ටික ආයෙ අරගෙන කියවද්දි එයාට නෑ එමුණ මොනවත් උනේ නැහැ අයියෝ යරිකෝට යද්දි බුදුමාත්මික දේවල් නෑ එහෙම මොනවත්ද 2017 කැම්ප් එකේදී නෑ එහෙම මොනවත් නෑ මෙමරිස් බලන්න මෙමරිස් මොනවත් නෑ එකම දෙයයි තියෙන්නේ යන්න දෙයක් නැ කොහෙද යෝර්දාන් ගඟ අදි ස්වභාවික තලයට ඇතුල් වෙන්න නම් ස්වභාවික තලය පරද්දන්න ඕනේ ස්වභාවික තලය පරද්දන්න ගිල්ගාල් පහු කරන්න ඕනේ බෙතෙල් පහු කරන්න ඕනේ යෙරිකෝ පහු කරන්න ඕනේ යෝර්දාන් ළඟට ඇවිල්ලා හැරලා යන්න එපා තේරුණාද මම යනවා දැන් හැරිලා දේශනාව ඉවරයි එබ ඔබ හැරලා යන්න ඔබ දැන් ඉන්නෝනේ මේ යෝර්දාන් මේ හරිය මට ඒක අද ගෙනියන්නේ බැරි වෙයි තාම පළවෙනි දවසනේ ඔයගොල්ලෝ බලනවානේ මොකද්ද කියලා දෙබෑ වුණාම ගියා එහා පැත්තට එක පාරම උන් කතා කරයිදීම ගිනි රතයක්ද ගිනි අශ්වයෝද පෙනි ඕන් දෙදෙනා වෙන්කලෝය අපි මේ කෑ ගන්න හඬ ඇහෙන්නේ නැති දවසක් ඔබට එන්න යනවා එදාට ඇවිල්ලා බැනුම් ඩොස් කියලා කියන්න හැමදාම ඉන්දියන්නේ ඔබගේ නායකයෝ අමතක කරන්න එපා ඒක 2017 පාස්ට කෝල්ටන් ආවා මෙතෙන් ඔයගොල්ලෝ බලන් හිටියා අද පාස්ට කෝල්ටන් එන්න විදිහක් නැහැ ඔහු අද ජීවතුන් අතර නැහැ ඔව් අද දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ පැහැදිලිද අද සමාව දෙන්න දෙමාපියන්ට සමාව දෙන්න සහෝදරතුන්ට සමාව දෙන්න පාස්ටරට මොන හරි ප්‍රශ්නයක් ඔබගේ හිතේ තියෙනවා පාස්ටරත් එක්ක සමාව දෙන්න බය නැතුව ඔබ පුරුෂයෙක් ඉස්ත්‍රියක් ඇරිට ගන්න පෞරුෂත්වයක් කියලා පාස්ටරට සමාව වෙන්න මගේ අතින් මේව දෙයක් වෙලා තියෙනවා නැත්නම් මම මෙහෙම හිතුවා සමාව වෙන්න ගන්න තීරණයක් යෝර්දාන් පහු කරන තීරණයක් ගන්න ආමෙන් දෙවියන් වහන්සේ වචනේ කියන මොනවාද ඔවුන් කතා කර ඉද්දිම ඔවුන් දෙදෙනා වෙන් වෙලා ගියා හරිද වෙන් වෙලා ගියාම ඔව් මෙහෙම කතාවක් කියනවා මොනවද කියන්නේ ඊළඟ පදේ බලන්න ඔක්කොම බලලා ස්ක්‍රීන් එක දිහා හරි ඔවුන් ඔව් යද්දි අර යෝර්දාන් දෙපා කරපු සලුව වැටෙනවා කාපිටටද එලිෂා පිටට හරි කියන්න බෙදී ගිය එලිෂා එගොඩ උනේ හොඳට අගන්න දෙන්නේ කියද්දි හරිද ඊට කලින් දෙන්නේ කියද්දි අපි හිතන්නකෝ බලයේ 150යි 50යි තියෙන්නේ කියලා එලිෂා දේවදාස කෙලියා දේවදාස මම උදාහරණයක් කියන්නේ එහා පැත්තට ගියහම එන්නේ කී දෙනාද කෙනයි තනියම එන්නේ එන්නේ කොහමද අර අර බලෙත් අර තිබ්බ බලෙත් සම්පූර්ණ යාගේ ජීවිතේ ලබාගෙන ආభాෂණය කරගෙන ආමෙන් 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 මොකද්ද ඒ විදිහට වුණාම කිව්ව එකම දෙයක් ඔහු කිව්වා 12 වෙනි පදේ ගිනි රතේ ඔක්කොම වෙනස් වෙලා මොනවාද උන් දෙදෙනා වෙන් කරාට පස්සේ එලිෂා මෙහෙම කෑ ගහනවා හරි අපි ඔක්කොමලා කියමු එලිෂා කියන්නේ 1යි 2යි 3යි අන්තිම පදේ එලිෂා ඒ දැක ඊශ්‍රායෙල් රත සහ අසරුවන් වැනි වූ මාගේ පියාණනි
කීවේය එලිෂා තවත් ඔහු නුදුටුවේය එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා ඉතුරු ටික ඒ පදේ ඉතුරු ටික තියෙන මම ඒ පස්සේ පද ටික උඹට කියුවේ එයා ගියාට පස්සේ එයා කෑ ගහලා කිව්වා මොනවද පියාණනේ පියාණනේ තාත්තා 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 පැහැදිලිද father 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 තමයි කිව්වේ තේරුණාද ඒකයි මම තාත්තා කියන වචනේ පාවිච්චි කරේ ඕකේ අපි මේක හොඳින් මතක තියාගන්න දෙවියන් වහන්සේට ඕනේ ඔබව ස්වභාවික තලයෙන් එළියට ගන්න තේරුණාද ස්වභාවික තලයේ ඔබව පටන් ගන්න මොල් නිසා ඔබව ධෛර්ය කරයි සිහින නිසා ඔබව ධෛර්ය කරයි පසුගිය ජයග්‍රහණ ගැන හිත හිතා ඉන්න ඔබ යොමු කරයි යෝර්දාන ගඟේ බාධාව පෙනෙයි නමුත් ලෑස්ති වෙන්න මේ වගේ දෙයකට මොකක්ද දන්නවද එලියා හොරේබ් කන්දේදී දෙවියන් වහන්සේ වද්දැක්කා දෙවියන් වහන්සේගේ පුදුමාකාර වූ වෙනස් වූ කාරණයක් මීට කලින් දැක්කේ නැති දෙයක් වද්දැක්කා හරිද අපේ තේමාව ඔබට පේනවා ඇති ලෝගෝ එකේ තියෙන කන්දක් මේ කන්දේදී පුදුම දේවල් වෙන්න යනවා ආමෙන් අපි විශ්වාස කරමු අපිට කොච්චර මහන්සි වුණා අපි මේක භූමික තලයේ තමයි අපිට මහන්සි භූමික තලයේ තමයි අපිට කම්මැලි හැබැයි ආත්මික තලයේ එහෙම නැහැ ආමෙන් අපි නැගිටිමු මේ වෙලාවේ කරන්න ඕනේ මේ දේ අපි පටන් ගන්නවත් දෙමු අපේ කැම්ප් එකට දැන් මේ වෙලාවේ මේ ආකාරයෙන් හාලෙලුයා මේ ආකාරයෙන් පටන් ගන්නවත් දෙන්න හොඳට ආගන්න මොකද පටන් ගන්න අපි පටන් ගද්දි කිව්ව මොනවාද මම තවත් භූමික දේ බලන් යන මිනිසෙක් නෙමෙයි ආමෙන් කොහොමද ඒක අර්ථකථනය කරද්දි මගේ ජීවිතේ මම පටන් ගත්ත දේවල් තියෙනවා කී දෙනෙක් කියනවාද මං ජීවිතේ දේවල් අත තැබ්බා නැත්නම් මම පටන් ගත්තා නමුත් එතනින් එහා මට යන්න බැරි වුණා අත උස්සන්න බලන්න ස්වාමීන් වහන්සේට ඕකේ ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි මම සමහර දේවල් මම පටන් ගත්තා පස්සේ සමහර දේවල් නිසා මට එක මග ඇරලා ගියා මගේ ඉතරිදුනා මට වැරදි වැටහිම්ම ආවා මට දේවල් ඇහුණා කී දෙනෙක් ජීවිතේ ලස්සන හීන තිබිලා තියෙනවා ඒවා නිකන් කුඩු වෙලා ගියා දෙවියන් වහන්සේ දැනගෙන අත උස්සන්න බලන්න ස්වාමීන් වහන්සේට මට නෙමෙයි ගැරසන මගේ ජීවිතේ හිනදී මගේ ජීවිතේ හිනදී මේ දේවල් කැරලා ගියා දෙවියන් වහන්සේට පෙන්වන්න මම ඒ නිසා මම නැවතුණා කී දිනෙට මතකද පසුගිය ජයග්‍රහණ දෙවියන් වහන්සේ මීට කලින් ජීවිතේ කරලා තියෙන දේවල් දැන් වෙන්නේ නැහැ ඊට කලින් වෙලා තියෙන හාස්කම් වෙලා තියෙන අතොස්සන් නෑ නෑ දැනුයි වෙන්න ඕනේ ආමෙන් දෙවියන් වහන්සේ කියන ස්වාමී ඊට කලින් වෙලා තියෙන දැන් යෝර්දාන වලට ඇවිල්ලා යෝර්දාන කියන්නේ භූමික තලයෙන් බලද්දී එළියට යන්න බැරි තැනක්. හැබැයි අදි ස්වභාවික සුපර්නැචරල් බලය අදි ස්වභාවික බලය ඔබ මත පැමිණෙන්න යනවා. විශ්වාස කරන්න. අපි දැන් අපේ දෑත් දෙක ඔසවලා. මම යාඥාවක් කරනවා මේ වෙලාවේදී ඔබ වෙනුවෙන් දෑත් දෙක ඔසවන්න මේ ආකාරයෙන් මොකක්ද දැන් ලබන ඉරියාවකට එන්න. හාලෙලූයා. මොකක්ද ලබන ඉරියාවකට මේ ආකාරයෙන් Hallelujah, Hallelujah. Dharmishtha Deviyan Mahansa, Ubohansa Sabavinma Utum Dharmishtha. Ubohansa Venat Talekata Apke Aragane Yanne. Api Eka Ada Dakinne Hai. Api Ada Kisi Deyak Danenne Ne Hai. Elishata Kisi Deyak Danunne Ne Hai. Habai Oba Deka Deyak Viswasa Kara. Oba Den Kiyanna Haiyen. Mava Gilgal Wala Dala Yanne Pa. Haiyen Kiyanna. ඊට පස්සේ කියන මම ගීල් කාලවල නවතින්නේ නැහැ. එහෙම කියලා ඔබ ඉන්න තැනින් කඩියක් කොයි පැත්තට හරි ගමන් නැහැ අඩිය තියන්න. සයිඩ් එකට හරි ගමන් නැහැ. කොහෙට හරි අඩිය තියන්න. ඉන්න බෑ ඉතන එක. ප්‍රොපේතේම අඩියක් ගන්න. හාලෙලූයා. 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 ප්‍රොපේතේම අඩියක් ගන්න. කියන්න මම බෙතෙල් වල නවතින්නේ නැහැ. මාව බෙතෙල් වලින් අරගෙන යන්න. දැන් තව පොඩි අඩියක් සංකේතාත්මකව තියෙන. සයිඩ් එකට හරි ඉස්සරහා හරි පැත්තකට හරි කොහෙලද ගමන. Thank you Anna. මම යරිකෝ වෙනව තින් නැහැ. ඒක මගේ කොටස නෙමෙයි. Hallelujah. මාව යරිකෝ වේ දාලා යන්න එපා. Okay. අන්තිම ප්‍රකියන්න මම යෝර්දානෙට පැමිණෙනවා.
මම විශ්වාස කරනවා මම ඉන්න තැන අද ජීවිතේ මට කිසිම ස්වභාවික දෙයක් පේන්නේ නැහැ මට කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ හැබැයි මම විශ්වාස කරනවා ඔබ වහන්සේගේ වචනය ඔබගේ ආත්මික ප්‍රතිපත්ති ස්වාමිනී මාව රැගෙන යන්න රැගෙන යන්න හොඳයි මම විනාඩියක් ඔබට දෙනවා ඉක්මනින් ඔබගේ හදවතින් සමාව නිදහස් කරන්න ඔබගේ විශේෂයෙන් ඔබගේ පාස්ටර්ට ඔබ කියයි මගේ හිතේ මොනවද දැන් වචනයක් කර කියලා දෙනක නිදහස් කරන්න ඉවරයි ඔබගේ තරහ තියෙන ඇයට සමාව නිදහස් කරන්න හැලෙලුයා ඕ स्वाभाविक तले दाखिल दे माव नवत्तन ने अन्य नया बार माव नवत्तन ने अन्य ने हैं वस्तु माव नवत्तन ने अन्य ने हैं मंग आदरे करने के ना माव नवत्तन ने अन्य ने हैं हमें इन्हें वह समाव निदास करना क्या ना प्रकाश करन याचा करन प्रकाश करन इब्रकरन नहीं अवसान करना किया खपाहरिंद क्या ना मंदे गुने अगला बाग अन्ना मंदे गुने अगला बाग अन्ना हालेलुया माव सकस करनु पार विमी मम ओबे हसंतय पस पिड में नोरालु ओब तुटु लिस कट माव अवनु मगे कुंबल करो हालेलुया स्वामिनी देवबगे हस्तिर बगे जनता बार करना ओन आदि स्वाभाविक दे आत्पत करेगा आदि स्वाभाविक दे आत्ता की न विनात राम होगट विनात तल्ले गट विनात थले गट फैमिनेट ने ना एक सिद्ध विनवा 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 मंगे प्रकाश करना ओंगे इरिया विनास ने ना हितर विधि विनास ने ना आगमिक मून वारा खेने ने ना मम प्रकाश සම්ප්‍රදායික මූණ වර කැඩෙන්න යනවා මම කියන ඕන් ඇතුල් වෙන්න යනවා ප්‍රොපේතමේ තලයකට ප්‍රොපේතමේ තලයකට ප්‍රොපේතමේ තලයකට ඕ වෙනස් තලයකට ඇතුල් වෙන්න යනවා ඕන් දෙපුණයක් ලබන්න යනවා හිතමු නැති දෙ වෙන්න යනවා හාලෙලූයා 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 මම මේ වෙලාවේ කියනවා ඔබ දැයත සෝගන ඉදදී ඔබගේ ආත්මික පියා ඔබගේ තාත්තට ඔබ වෙනුවෙන් ආభాෂණීය ආඥාවක් ඉම්පාටේෂන් ට්‍රයි එකක් කරන්න කියලා කවුද එකට කැමති? ඒ කට්ටිය කැමති නම් ඉස්සරහට එන්න. ඔව් ආඥා කරන්න නම් ඉස්සරහට ඇවිල්ලා දැත්තසොන ඉන්න. ඔබට ඔබ හිතනවා මම අතිශභාගී දැත්ත ගන්න යනවා. එලිෂා එලියත් එක්ක ආවගේ මම එන්න යනවා. හොරේබ් කන්දේ ඔබ දැකපු ඒ මගේ තාත්තා ගත්තා වාලේපේ මං කෙරේ හැමිනින්නට මං පසු කරනවා. එන්න ඉස්සරහට එන්න ඇවිල්ලා මෙතන හිටගන්න. හැංගීමෙන් පාලනය වෙන්න එපා. බෑ හිතන එක කරන්න තීරණයක් කරගන්න මං ඉතම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔව් යාඥා කරද්දි ඔබ එක ලබන්න ඉස්සරහට පැමිණෙන ඔබ නායකයෙක් නම් සභාවේ මම ඔබට විශේෂයෙන් ආරාධනා කරනවා ඉස්සරහට එන්න මේ ඉස්සරහට එන්න එන්න වෙනම මේ අමුතු ෆීලිං එකකින් අමුතු සිතිවිල්ලකින් ඕල්ට කෝල්ස් වලට එන්න හදන්න එපා තීරණයෙන් එන්න තීරණයයි වැදගත් වෙන්නේ ආමෙන් ඔබ හිතනවා නම් ඔබට දැනෙනවා නම් ඔබ තීරණයක් ගන්න ඕනේ කියලා බය නැතුව එන්න ඔබට විනාඩි දෙකක් මන් දෙන්නම් ඉක්මනින් පැමිණෙන්න අපි කාලය බොහොම සීමිතයි ගොඩක් වෙලා ගත්තා එනිසා ඉක්මනින් පැමිණෙන්න හැලෙලූයා එයා පැමිණෙන්න කියනෝ මට ඒක ඕනේ මට ඒක ඕනේ
ඊශ්‍රායෙල් රහස්‍යයන් ඊශ්‍රායෙල් අසරුවන් ඊශ්‍රායෙල් ගිනි රත වගේ මාගේ පියාණනි මාගේ පියාණනි මම මෙච්චර කල් ගෙනාව මේ ගමන මම නායක ඇති දෙවියන් වහන්සේ නායක ඇති මම ඔබර නායක ඇති එන්න 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 ඔබ කැමති අය තීරණයක් ගන්න කට්ටිය දැනන කට්ටිය එන්න එපා හැංගෙනව නම් එහෙම එන්න කියලා මම කියන්නේ තීරණය ගන්න කට්ටිය එන්න හාලෙලූයා කියන්න මම ඇතුල් වෙනවා ඉස්සරහට එන්න අඩියක් තියලා කියන්න ඉස්සරහට එන්න ඉස්සරහට එන්න හාලෙලූයා ඇගිලි තුඩට ගත් පස් පිට වෙමි ඔබ සුරතේ රැඳුනු ඉක්මනෙන් මා දුර ඇති කල් කැට ඉවතට ගෙන මාව සකස් කරනු බාර වෙමි මම ඔබේ හස්තය පස් පිට මෙන් නොරනු लज्जावट कारण अकेला आत्मिक आत्मिक हितांडेप मन देवात्म मनुष्य दिंदेन अकेला මේකේ රහස මම දන්නවා මේකේ බලය මම දන්නවා මේකේ කොච්චර බලයක් තියෙනවද කියලා මම දන්නවා පුත්‍රයන් වහන්සේ පියාණන් වහන්සේ තුලින් ආවහම උන්වහන්සේ දීප බලය මම දන්නවා ඇහෙනවද මං කියන දේ නික්මයා පොතේ කියන ඔබ කවුද කියලා ඇහුවම ඔබ වහන්සේ කවුද කියලා ඇහුවම මෝසස් උන්වහන්සේ කිව්වා අගන් ආශීර් හයියේ ආශීර් ඒ කියන්නේ මමම වෙමි I am who I am యేసుස් වහන්සේට ඇවිල්ලා ඔබ නාසරෙති యేసుස්ද කියලා ඇහුවා. ඒ මම කිව්වම දෙවියන්වහන්සේ වචන ඔව් උඩින් විසික් වෙලා කියලා වැටුණා කියලා. දන්නවද? యేసుස් වහන්සේගේ ඇත්ත නම යෙෂුවා. යෙෂුවා කියලා කියන්නේ යාවේ දෙවියන් වහන්සේ ගලවන සේක. ආමෙන්. පියාගේ නම දරාගෙන ආව පුත්‍රයන් වහන්සේ. යෙෂුවා. උන්වහන්සේගේ නම යාවේ. යාවේ කියලා කියන දෙවියන් වහන්සේගේ නාමය යේසුවා කියලා කියන්නේ යාවේ වහන්සේ ගලවන සේක මේ ප්‍රතිපත්ති ඉතා බලවත් දෙයක් ආමෙන් ඔව් කතා කරන්න කොයි ඉස්රායෙල් ඔබ අස්පයන් වගේ ඔබ ගිනි රත වගේ මගේ පියාණනි මගේ පියාණනි ඔබ අත කියන්නේ තා පාස්ටර් හිතන්න මං ගැන වැරදි රීතයි මොනවා හිතයි ලැජ්ජා මේ අපේ සංස්කෘතියේ තියෙන මේ ජරා අදහස අයින් කරන්න නරක වැඩ කරන්න පුළුවන් සමාව ඉල්ලද්ද හිතන බාල්දු වෙනවා කියලා කියන්නේ සමාව බලන්න මේ දවස් තුනේ ඔබගේ ජීවිත වෙනදේ මම ඒක ගැරන්ට් කරනවා ආමෙන් ආමෙන් හොඳයි දැන් විශාල ප්‍රොපේතේම අවස්ථාවට අපි ඇඩිය තියන්න යනවා ඔබගේ ආත්මික පියා ඇවිල්ලා ඔබට ආඥා කරන්න යන ඔබ මත ආශිර්වාදයක් ප්‍රකාශ කරනවා තේත සොන ස්වාමීන් වහන්සේ දෙන ඇඟිලි තුඩට ගත් පස් පිර වෙමි මං ඔබ සුරතේ රන්
සුදාත්මයන් වහන්සේ ඔබට යම් කිසි දෙයක් අඟවන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ ආවේ ඉදිරියට නිකන් චාරිත්‍රයක් සම්පූර්ණ කරන්න නොවේ. නමුත් ඔබ ආවේ ඉදිරියට දෙවියන් වහන්සේ මොකද්ද දෙයක් ඔබට ඇඟෙව්වා කියලා ඔබට දැනෙච්ච නිසායි. මම යාඥා කරන්න යන බොහොම කෙටි යාඥාවක් එක එක්කෙනා උදෙසා. මම යාඥා කරන්න යන දෙවියන් වහන්සේ ඔබට අත ගසන පිණිස. මොකද දෙවියන් වහන්සේට සලස්මක් තිබෙනවා ඔබ හැම කෙනෙකුගේම ජීවිතය සම්බන්ධව. සමහර වෙලාවට මම ඔබත් එක්ක කතා කරන වෙලාවේ ඔබ බලාපොරොත්තු වෙච්ච උත්තරේ විස්තරේ මග පෙන්වීම මගෙන් නොලැබුව අව මොහොතවල වල ඔබ හිතන්නේ නැති මං ඔබව තේරුම් ගත්තේ නැහැ කියලා. නමුත් මං කැමතියි ඔබ දැනගන්නවට මගේ කට ඇරලා මම වචනයක්වත් ඔබට කියන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ මට කිව්වේ නැත්නම් මං ප්‍රවේසම්. මං හරි ප්‍රවේසම්. මොකද දෙවියන් වහන්සේව නියෝජනය කරද්දී හරි විශාල වගකීමක් තිබෙනවා මගේ පැත්තෙන්. ඒ හැම දෙයක්ම හරියාකාරව ඉෂ්ට කරන්න මම සිටින්න තාවකාලිකවයි ඔබත් එක්ක. නමුත් දෙවියන් වහන්සේ සදාකාලිකව සිටිනවා ඔබත් එක්ක. උන්වහන්සේ ඒ කාලය තුලදී මාව තබල තිබෙනවා නම් ඔබේ ජීවිතයට උන්වහන්සේ සම්බන්ධව යමක් ගෙන දෙන්න. මම ඒක එසේ කළ යුතුයි. එසේ කළ යුතුයි. එනිසා මම හැම දෙයක් මම කරන්නෙත් කියන්නෙත් හොඳට කල්පනා කරලා දෙවියන් වහන්සේ කියන නිසායි. මම පාස්ට ඩේවිඩ්ට කිව්වේ නෑ මෙහෙම මාතෘකාවක් කතා කරන්න කියලා. නමුත් අපිට ගමනක් තිබෙනවා යන්න. දෙවියන් වහන්සේට තිබෙනවා සැලැස්මක් ඔබ සම්බන්ධව. ඒ ගමන යන්න අවශ්‍යයි. ඒක මට වැඩිය ඔබට අවශ්‍යයි. ඔබේ ජීවිතේට අර්ථයක් තියෙන්න ඕන. ඔබ මහන්සි වෙන කෙනෙක්. ඔබ වෙහෙසට පත් වෙච්ච කෙනෙක්. ඔබ පියවරවල් ගත්ත කීප සැරයක් ආරම්භයක් ගන්න ඔබ උත්සාහ කළා. නමුත් ඔබට යන්න පුළුවන් වෙච්ච ගමනක් නැහැ. සමහර වෙලාවට ඔබ අද සිටින්නේ වෙන කවදටත් වඩා ලොකු තෙරපීමක වෙන්න පුළුවන්. නමුත් මම අද ආඥා කරනවා දෙවියන් වහන්සේට ඔබව බාර කරලා මං තප්පරයකට හරි ඔබ මත අත තබා ආඥා කරනවා. මම ස්වාමින් වහන්සේට කියන්න යනවා ඔබේ ජීවිතේ වෙනසක් සිදු කරන්න කියලා. පටන් ගන්න යන්නේ මේ කඳ උරේ මේ මොහොතේ ඉඳන්. දෙවියන් වහන්සේ යමක් අඟවන්න පටන් ගන්නවා. අද දවස ඔබ හිතපු නැති මාතෘකාවක් ගැන කතා කරන්න අහන්න සැලැස්වේ. දෙවියන් වහන්සේ ඔබට අත ගසන සේක්වා. ඔබ උන්වහන්සේට සංවේදීව සිටිනා වෙලාවේ මම ඔබට අත තබා යාඥා කළාට පස්සේ ඔබට පූර්ණ නිදහස තිබෙනවා. ඔබ ඉන්න අවතැනින් හැරිලා ඔබේ ආසනයට යන්නේ අවස්ථාවේදී පිටිපස්සේ ඉන්නව කෙනාට ඉස්සරහට එන්න පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේ ඔබට අත ගසනවා. 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 Oh, hallelujah, Swami Gauru. Stuti Veva, Swami. Stuti Veva. Stuti Veva. Mama sakas karanu
මි මම ඔබේ හස්තය වෙත පස්පිර වෙන්න ඕනලු ඔබ තුටුලසකට මාව අබරු මගේ පෙන්වන කුමල් කර ඇගිලි තුඩට ගත් පස් පිට වෙමි මා ඔබ සුරතේ රැඳුනු මා තුල ඇති ගල් කැට ඉවතට ගෙන මාව සකස් කරනු ආර වෙමි මම ඔබේ හස්තය වෙත පස් පිට වෙන්න ඕනලු ඔබ තුටුලසකට මාව අමරු මාගේ පෙම්බර කුමල් කරු තන බීමකට මාගෙන යනු මාගේ මිහිරිය නේරානෝ මාෙහි ගෙන ගොස් රැකගනු මැන මාගේ සුරැකිය නේරානෝ ඔබේ මන හඳුනන පසු පස දුවෙමි මහිමේ දේරානෝ මාත් නොහරින බව දනිමි මගේ තැටළු නේරානෝ සරුතන බිමකට මාගෙන යනු මගේ මිහිරිය නේරානෝ මාෙහි ගෙන ගොස් රැකගනු මැන මගේ සුරැකිය නේරානෝ ඔබේ හඳ හඳුනන පසු පස දුවෙමි මහිමේ දේරානෝ මාත් නොහරින බව දනිමි මගේ පැටළු නේරානෝ ගනවන්නට එනු මේ ගංගාවයියේ මෙතරම් මිනිසට ප්‍රේම කළා ඔබ ඔබ මැව් දින සිට ලියවුණු මිහිරිම ප්‍රේම කතාවයිනේ ඇඟිලි තුඩට ගත්